Ade davese. අයිබෝන් සුබු දැස්සනක් තවත් අලුත් දවසක අලුත් ආරම්භයක් එක්කම ඔන්න සුපුරුදු පරිදි පොරොන්දුණු විදියටම අපි අද දවසේදීත් විවේකී සතියන්තයේත් ඔන්න අද දවස වැඩසටහනත් සමගින් ඔබේ නිවසට ගොඩ වදිනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අද දවසේදීත් රැඳී සිටින්න අද දවස වැඩසටහන සමගින් හරියටම උදෑසන 9 වෙන තෙක්. අයිබෝන් සුබු දැස්සනක් විඳින්න. සුබ දැස්සන. චවිකා. ඔවින්දේතින් අපි සුපුරුදු පරිදි අද දවසේදීත් ඔබ වෙනුවෙන්ම විවිධ වූ අංග බොහොමයක්ම ඔබ වෙනුවෙන් පිළගස්වා තිබෙනවා. ඉතින් අමතක කරන්නට එපා ඒ සියලු තතු විත්ති එලෙසින්ම දැනගන්නට ඔබට හැකියාව ලැබෙන්නේ අද දවස වැඩසටහන සමග රැඳී සිටියොත් විතරයි. ඉතින් අමතක කරන්නට එපා රැඳී සිටින්න අපත් සමග. ඔචක සත්‍යාග රස කැන්දන සත්‍යාග අද දවසේ පෙළගැස්ම වෙතට එහෙමනම් මුල්ම අවධානය යොමු කරන්නටයි මේ සූදානම් වන්නේ. මිරිස්කුඩ් ගසා රුපියල් කෝටි 3කට අධික මුදලක් බුලත් සිංහල දී කොල්ලකයි. පහර දීමකට එරෙහිව ඉංග්‍රීය පොලිසියට ප්‍රදේශවාසීන්ගේ විරෝධය. සෙවනකල ගින්නකින් අක්කර 200ක උක්වගාවක් විනාශයි. ඔප්පු නැතුව දුක් විඳින කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ගම්මානය. මේ ගෙවල් 28ට කිසිම ඔප්පුවක් රජයේ මෙතෙක් දීලා නැහැ. කැලිෆෝනියාවේ ලැව්ගින්නකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මරුට. ඔබ දන්නවා අපි අද දවස වැඩසටහන අද දවසේදීත් ආරම්භ කළේ එහි පසෙකෝ ධර්ම දේශනාවත් සමගින්. ඉතින් අනතුරු අපි අලෙත් වතාවක් සූදානමින් සිටිනවා ඔබේ ජීවිතයට ධර්මය වඩාත් සමීප කරවන්නට. ඉතින් ඒ සඳහා සුපුරුදු පරිදි ඔබ දන්නවා දැනටමත් මේ විවේකී සතියන්තයේ මේ ඉඩකඩ ඉදිරි මිනිත්තු කිහිපය අපි වෙන් කරන්නේ ධර්මයෙන් ඔබව පෝෂණය කරන්න. ඔබ අපි හැමෝම දන්නවා අපේ ජීවිතයට විවිධ අවස්ථාවල විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉතින් මේ ගැටලුවලට නිසි විසඳුම් සොයා ගැනීමට ඇතැම් විට ඇතැම් කෙනෙකුට අපහසු වන්නට පුළුවන්. ඒ නිසාවෙන් වැරදි තීන්දු තීරණවලට ජීවිතේ එළඹෙන්නට පුළුවන්. නමුත් එවැනි දේවලට එළඹෙන්නේ නැතුව මේ ධර්මය තුළින් ඔබේ ජීවිතයේ ගැටලුවලට විසඳුම් සොයාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි අද දවසින් විශේෂයෙන්ම අද විතරක් නෙමෙයි හැම විවේකී සතියන්තයකම අපි මේ ඉඩකඩ වෙන් කරන්නේ සුවිශේෂී ධර්ම සාකච්ඡාව තුළින්. ඉතින් අදත් ඒ වෙනුවෙන් සියල්ලම සූදානම් සුපුරුදු පරිදි අද දවසේදීත් අප වෙනුවෙන් අනුකම්පාවෙන් ස්වර්ණවාහිනී මැදිරියට වැඩම කර සිටිනවා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිති ස්වාමින් වහන්සේ. තින් උන්වහන්සේ සූදානමින් සිටිනවා ඔබේ ජීවිතයට ඔබේ ජීවිතයේ ගැටලුවලට ධර්මය තුළින් විසඳුම් ලබා දෙන්නට. ඉතින් අප හිතවත් චන්දනතේ සදහන් සූදානමින් සිටිනවා. ඉතින් දැන් අවස්ථාව ඒ වෙනුවෙන් යොමු වන්නට. හොඳයි, එසේනම් අපි සූදානම් වෙන්නේ අද ඉරිදා දවසේ මේ දහම් ගැටලු ධර්ම සාකච්ඡාමය පිළිසඳරට යෙදෙන්නට. අදත් වැඩම කරන්නට යෙදෙනවා සදහන් කරපු ආකාරයට අපි හිතවතුන් ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිති ස්වාමින්ද්‍රයන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව මේ දහම් ගැටලු සදාලන වැඩසටහනට අවසර අපේ හැමෝටම බොහොම ගෞරව බහුමානෙන් පිළිගන්න ලබනවා. මම මේ අවධානය යොමු කළේ අපේ හැමෝටම පිළිගන්නවත් එක්කම මට මේ අපේ වැඩසටහනට විවිධාකාරයේ අය විවිධ ප්‍රශ්න විවිධාකාරයෙන් යොමු කරනවානේ විවිධ ප්‍රදේශවල ඉඳන්. පුදුමාකාර විදිහට කියන්නේ මේ එක හා සමාන ප්‍රශ්න කිහිපයක් ස්ථාන තුනකින් යොමු කරලා තියෙනවා. ඒ තුනේම තියෙන එකම ප්‍රශ්නයක් නිවසේ තියෙන ප්‍රශ්නයක් කියලා අපිට නිකන් ඒ ප්‍රශ්නවලට අවධානය යොමු කරපුවාම දැනෙනවා. හැබැයි මෙහෙමත් ඉල්ලීමක් කරලා තියෙනවා. එතනයි ගැටලුව තියෙන්නේ. චන්දන මහත්මානෙනි, මේ ජූලි මාස 25 වෙනි දිනට පෙර හෝ අගෝස්තු අවසාන සතියේ ප්‍රචාරය කරනු මැනවේ කියලා සඳහන් කරනවා. අපිට දවස පිළිබඳව හරියට මේ විදිහට ගන්නට හැකියාවක් නැහැ ඔබෙන් ලැබෙන ප්‍රශ්න නිමක් නැති නිසාවෙන්. අපේ හැමතුනේ මෙහෙම සඳහන් කරනවා. ගරුතර ස්වාමින් වහන්ස, මාගේ නෑනණ්ඩිය නෑනණ්ඩිය. ඒතකොට නෑන කියලානේ අපි සාමාන්‍ය වෙවහාරේ කියන්නේ. මාගේ නෑනණ්ඩිය ඉතාමත් අපිරිසුදුව ගඳ ගසන වස්ත්‍ර හැඳගෙන සිටින්නියකි. ඇය ළඟින් යන විට නාසය වසා ගන්නට සිතේ. මම මේ තියෙන ප්‍රශ්නේ පමණයි කියන්නේ. ඇය බුදුන් වදින ස්ථානයේද ඊට දෙවෙනි නැත.
එතන බුද්ධ ප්‍රතිමාවක් තබා පෙරේතයෙකුගේ රූපයක් තැබීමටද නොහැකිය. මේ අපට ප්‍රශ්න යොමු කරන තැනත් යොමු කරන්නේ. මා ඉතා පිරිසිදුව වෙනත් ස්ථානයක බුදුන් වැඳීමට පටන් ගතද ඇය කියනුවේ නිවසේ සෑම තැනම බුද්ධ රූප තැබීම ඉතා අසුභ දෙයක් එයාය මේ සත්‍යයක්ද කියලා මේ දේවිකා නිල්මිනේ කියන කෙනා ගාලේ සිට අපෙන් ප්‍රශ්න අහනවා අපි හැමතුනේ. ඒ දේම පුදුම වැඩි මේ මාගමසන්නියක් කියලාත් යොමු කරනවා. ඒ විතරක් නෙමෙයි මේ හංසි කියලා ගාල්ලේ කෙනෙක් එතුමියද යොමු කරන්නේ මේ ප්‍රශ්නයයි. එතුමියට තියෙන්නේ තමන්ගේ නෑනණ්ඩිය මාමණ්ඩියත් එක්ක ප්‍රශ්නයක් අපේ හැමතුනේ. අපේ හැමතුන අවසරයි කොහොමද අපි මේකට මේ පිළිතුරු ලබා දෙන්නේ? ඔව් චන්දන, පළමුවෙන්ම ඔබටත් අද දවස නරඹන සැමටත් සුබ දවසක් වේවා කියලා අපි හදයාංගමව ප්‍රාර්ථනා කරනවා. හසරයි. ඉතින් අද උදේ පාන්දරින්ම නෑනලාගේ ගඳ පිළිබඳ ප්‍රශ්නයක් මාමණ්ඩියකුත් ඉන්නවා. මාමණ්ඩියකුත් ඉන්නවා. ඔව්, මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ මං හිතන්නේ දැන් මේ ගඳ වැඩියෙන්ම දැනෙන්න ඕන බෑනට හරි මහත්තයට හරි වෙන්න ඕන. ඉතින් කොහොම හරි මෙතන දැනිලා තියෙන්නේ තවත් නෑන කෙනෙකුට සහ ලේලි කෙනෙකුට. බුදුදහම අනුව ගත්තොත් බුදුරජාණන් වහන්සේ තරම් පිරිසිදු භාවය පිළිබඳව උගන්වපු වෙනත් ශාස්ත්‍රවරයෙක් නැහැ. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාගේ පවිත්‍රතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අතිශයින්ම සැලකිල්ලට ලක් කරලා තිබෙනවා, සැලකිලිමත් වුණා. විශේෂයෙන්ම චන්දන, බුදුරජාණන් වහන්සේ සේකියා සිල්පද 75ක් පමණ දේශනා කළ තිනු මේ පිළිවෙලට ක්‍රමානුකූලව මේ භික්ෂු සංස්ථාව සමාජගත කරන්නට. එතෙන්දී බුදුපියාණන් වහන්සේ හාමුදුරන්ට සිවුරු පොරවන හැටි, දාන වළඳන හැටි, ගමන් බිමන් කරන හැටි, අනිත් අනිත් දේවල් පාවිච්චි කරන හැටි ඔක්කොම කියලා දීලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් විදිහට ගිහි බෞද්ධ ජනතාවත් ඒ පවිත්‍රතාවයේ උපරිමයෙන්ම ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. ඉතින් චන්දන, මේ බුදුන් වඳින තැන බුදුරජාණන් වහන්සේ බොහොම පිරිසිදු බව අගය කළා නම් අපේ මූලික වගකීම තමයි එවන් උත්තමයෙක් වැඩ ඉන්න තැන අතිශයින්ම පවිත්‍ර කරන එක, පිරිසිදුව නිර්මලව තියෙන එක. අපි දැකලා තියෙන සමහර තැන්වල බුදුන් වඳින තැන්වල ඉතාම අපවිත්‍ර විදිහට තියෙන්නේ. බුද්ධ පූජා පූජ කරපු දවස් ගණනාවකින් අස් කරන්නේ නැති තැන් තියෙනවා. කිලිටි වෙලා මකුණු දැල් බැඳිලා ඒවයි බුදුරජාණන් වහන්සේටවත් සම්යදෘෂ්ටික දිවියෙකුටවත් ඉන්න ඉඩක් නැහැ. මේ මල පෙරේතු හරි කවුරු හරි බොහොම ජරා අමනුෂ්‍යයන්ට ඉන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන එක හරීම දුර්වල තත්වයක්. ඒක බුදුහාමුදුරන්ටත් කරන ලොකු අගෞරවයක් වෙනවා. ඉතින් තමන්ට ඒ වගේ තැනක් පිරිසිදු කරලා ඒ නෑනා වෙනුවෙන් හොඳ පිරිසිදු තැනක් හදලා දෙන්න බැරි නම් ඒකට නෑනත් විරුද්ධ නම් හොඳම දේ තමයි තමන්ට හිතට පිරිසිදුව වඳින්න පුළුවන් වෙනම තැනක් හදාගන්න එක. ඉතින් වෙන තැනක් බුදු පිළිමයක් වෙන තැනක තිබුණාය කියලා කිසිදු ගැටලුවක් වන්නේ නැහැ, අයහපතක් වන්නේ නැහැ. වන්දනා කිරීමේ අභිලාෂයෙන් තියෙනවනම්. එහෙම නැතුව මේ ගෘහාලංකාරය සඳහා තැන් තැන්වල බුදු පිළිම තියලා වඳින්නෙත් නැතුව නිකන් තමන්ට මනාප මනාප තැන්වල තියෙන එක නම් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නමුත් වැඳීමේ බලාපොරොත්තුවෙන් වන්දනා කරන තව තැනක බුද්ධ ප්‍රතිමාවක් තිබුණායි කියලා කිසිම ගැටලුවක් වන්නේ නැහැ. අනිත් එක තමයි චන්දන, මේ පිරිසිදු කමක් නැති කෙනෙකුට භාවනා මානසිකාරයක්වත් දියුණු කරන්න බෑ. ඒ භාවනා කරනකොට තියෙන විශේෂ ඉගැන්වීමක් වත්තු විසද කිරියතාව කියලා. වත්තු විසද කිරියතාව කියන්නේ තමන් ඉසලම් කායිකව පිරිසිදු වෙන්න ඕන. දැන් තමන්ගේ කායික ගඳ දැනෙද්දී චන්දන හිත එකඟ වෙන්නේ නැහැ. අඩු ගානේ අසුභානුසතියටවත් තමන්ගේ අසුභය තමන්ගේ පිළිකුලව තමන්ට දැනෙන්න ගන්නකොට එතනත් ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට නාලා කියලා පිරිසිදු වෙලා ඇඳුම් පැළඳුම් පිරිසිදුගෙන ලස්සනට ඉන්න ඕන. එහෙම තැන්වලට දෙවියෝ පවා ආකර්ෂණය වෙනවා. අපිරිසිදු තැන්, ජරා ජීර්ණ වෙලා තියෙන, කිලිටි වෙලා තියෙන තැන් දැක්කාම පෙරේතයෝ එහෙම හරි සතුටුයි. මං වගේ පෙරේතේ මේ ගෙදරත් ඉන්නවනේ කියලා ගිහිලා ආශ්‍රය කරලා බලන්න ඕන කියලා ඊට පස්සේ ඔන්න පෙරේතේ උතුරින් ගන්න ගන්නවා. ඒ නිසා එවන් තැන් තියෙනවා නම් ඒක පිරිසිදු කරලා ලස්සන කරලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් ලස්සන තැනක් බවට පත් කරගන්න, අනවශ්‍ය ගැටුම් ඇති කරගන්නේ නැතුව ඔබට පුළුවන් නම් කරුණාවෙන් කරුණු පැහැදිලි කරලා ඒ ඇත්තන්වත් හොඳ පැත්තට ගන්න
මංහිතනවා එය වඩාත්ම යෝග්‍ය ක්‍රියාව වෙනවා. එහෙමයි. අවසර අපේ අහමතුරණේ මේ එය මංහිතනේ වඩා මැනවින් වැටහෙන්ට ඇති ඒ නෑනෑවරුන්ට කියලා අප විශ්වාසන තවත් ප්‍රශ්න සමුදායක් තියෙනවා. හැබැයි ඒවා පොදුවේ අපට දැනෙන්නේ ඒ විදිහට විසඳගන්න පුළුවන් කියන දේ කියලා අපට හැඟෙනවා. අපේ හමුදුරු මේ මම තෝරගන්නවා ලිපියක්. මේ ලිපිය අපට යොමු කරන්නේ EAD සිරියාවති මහත්මිය නම්බර 174 අකර 500 ඇඹිලිපිටිය. මේක බොහොම සංවේදී කාරණාවක් හින්දා අපේ හමුදුරු මේ වගේ ප්‍රශ්න සමාජයේ තියෙන නිසා දැවෙන නිසා මම තෝරගන්නවා මේ පොදු ප්‍රශ්නයක් බවට. ස්වර්ණමය නාලිකාවේ ඔස්සේ මේ දහම් ගැටළු වැඩසටහන මේ මෙතුමිය හැමදාමත් මෙහි බලනවලු. එතුමිය කියනවා එතුමාට දැවෙන ප්‍රශ්නයක් පළ කරමි කියලා. මේ එතුමියගේ පෞද්ගලික ප්‍රශ්න අපට යොමු කරනවා. මා දරු තිදෙනෙකුගේ මවක් වෙමි. පසුගිය භීෂණ සමයේදී මමත් මාගේ දරු දෙදෙනාත් ඉදිරිපිට මාගේ නිවස ඇතුළතදී පක්ෂයක නමක් කියනවා. අපි ඒවා නොකියා ඉන්නවා. අමානුෂික අන්දමින් තමන්ගේ සැමියාව කපා කොටා වෙඩි තබා අමානුෂික අන්දමින් ඝාතනය කරන්නට යෙදෙනවා. ඒ මරණ මොහොතේ දුවගේ විලාපහඬ ඔහුට ඇසෙන්නට ඇත කියලා මේ ආදරණීය බිරිඳ සඳහන් කරනවා. දරුවන් කෙරෙහි මහත් ආදරයෙන් මේ මැරීමට ආ අය කෙරෙහි වෛරයත් ඔහුගේ චුතිසිතෙහි තැන්පත් වන්නට ඇතැයි කියලා මේ මාතාව හිතනවා කියලා සඳහන් කරනවා. ඔහු මියගියදා පටන් මේ දක්වාම මමත් මාගේ දරුණුත් දානමානදී හැකි හැම ආකාරයෙන්ම ඒ දන් පින් දෙනවා කියනත් සඳහන් කරද්දී අපේ හැමදෙනා කියනවා මෙවැනි හද කම්පා කරන සිද්ධියක් සියසින් දැකීම මමත් මාගේ දරුණුත් පෙර ආත්මයක කරන ලද අකුසල කර්මයක් දැයි මට පහදා දෙන්නට හැකි කියලාත් කියනවා අපේ හැමතුනේ. ඒත් එකම මේ මහත්යා මියගිය උත්පත්ති ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් තියේද ගැටලුවක් තියේද කියලාත් විමසනවා අපේ හැමතුනේ. අවසරයි. ඔව් චන්දන, බොහොම සංවේදී ප්‍රශ්නයක්. අපේ රටේ ක්‍රියාත්මක වුණ ඒ අමානුෂික භීෂණ සමය යලි සිහිපත් කරවීමක්. ඉතින් කෙසේ වෙතත් මේ වාගේ ඒ භීෂණයන්ට ගොදුරු වෙලා ඉන්න දහස් සංඛ්‍යාත අම්මලා තාත්තලා දූල පුතාලා අපේ සමාජයේ තවමත් ඉන්න බව හැම කෙනෙක්ම වගකිව යුතු අය දැනගන්න එක හොඳයි. ඉතින් මේ මෑණියන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයා, තමන්ගේ දරුවන් සහ තමන් ඉදිරියේදී ඝාතනයට ලක්වීම. ඉතින් ඒ වාගේ සිද්ධියක් සියසින් දකින්නට ලැබීමත් එක්තරා විදිහක තමන් කරපු අකුසල කර්මයක විපාකයක් හැටියට අපි සඳහන් කරන්න ඕන. මොකද චන්දන, අපි අකමැති දේවල් අපිට නිතර නිතර දකින්න ලැබෙනවා නම් ඒක අපි ගොඩක් වෙලාවට ඒකේ බර එහෙම නැත්නම් චෝදනාව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයටයි දක්වන්නේ. නමුත් එහෙම අත්දැකීමක් විඳින්නට අපිට සිද්ධ වෙන්නේ අප විසින් කරගන්න ලද කර්මයක් නිසා. එහෙමයි. බොහෝ දෙනා ඒ වාගේ දේවල් නොදකිද්දී මටම ඇයි එහෙම දෙයක් දකින්න ලැබුණේ කියන එක හිතන්න පුළුවන්නේ. එතකොට ඒක මගේම දුර්වලතාවයක් හැටියට කල්පනා කිරීම එක්තරා විදිහකින් කර්මයට බය ඇති කරගෙන තමන්ගේ ජීවිතය හදාගන්නට බෙහෙවින් උපකාර වෙනවා. අනිත් කාරණාව තමයි ඔය වගේ ඝාතන සිද්ධීන්දී මිය යන අයගේ චේතනා ගොඩාක් වෙලාවට චන්දන බොහොම නරක චේතනා විදිහට තමයි සැකසෙන්නේ. එක්කෝ ආශාව ඇති වෙනවා, එහෙම නැත්නම් වෛරය තරහ එක තමයි මිය දෙන්න වෙන්නේ. එහෙම වුණාම එයාගේ ඊළඟ භවයේ දුගතියකට යන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ මියගේ මහත්මයා හොඳ ධර්මානුකූලව හිටපු කෙනෙක් නම් භාවිත සීල, භාවිත චිත්ත, භාවිත කාය කියන ස්වභාවයෙන් සීල සමාධි ප්‍රඥා හොඳට නිතර පුරුදු කරපු කෙනෙක් නම් ධර්මානුකූල ජීවත් වෙච්ච කෙනෙක් නිතර මොකක් හරි හොඳ දෙයක් හිත තුළ පුරුදු කරපු කෙනෙක් නම් චන්දන ඔය වගේ හදිසි අනතුරකින් මරණයට පත් වුණත් එයාට ඒ මරණාසන්න මොහොතේ අන්තිමේදී චුත වෙන්න කලින් අර කරපු හොඳ දේ ඉස්මතු වෙලා එනවා කියලා සඳහන් වෙලා තියෙනවා ධර්මයේ. දවසක් මහානාම කියන ශාක්‍ය රජුරු බුදුහාඳුරන්ගෙන් ওই ප්‍රශ්නේ විමසනවා. බුදුහාඳුරන් අපි බොහොම සදහ සම්පන්න අය, ගුණ සම්පන්න අපේ ජීවිතේ හැඩගස්ව ගන්න අය. ඉතින් මේ කිඹුල්වත් නුවර බොහොම ජනාකීර්ණ නගරයක්. ඔය යද්දි අශ්වකරත්තින් වැටිලා හරි, අලියකුර පෑගිලා හරි, මොකක් හරි හේතුවකින් සරලක ඇක්සිඩෙන්ට් එකකින් හදිසි අනතුරකින් මරණයට පත් වුණොත් ඒ අනතුර නිසා ඇතිවෙන කායික පීඩාවන් මරණයට පත් වුණා අපේ හිත වෙනස් වෙලා අපි නරක තැනක උපදීද කියලා අහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් ගන්නවා. චන්දන, ගිතෙල් කලයක්, ගිතෙල් පුරවපු කලයක්, මැටි කලයක් අරගෙන ගිහිල්ලා වතුර යට කුඩු කරනවා. එහෙම වතුර යට කුඩු කරාම මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම උඩට එන්නේ හටි කෑලි ටික නෙවෙයි, මැටි කෑලි නෙවෙයි, මොනවාද? තෙල් ටික නේද? තෙල්නේ ඒ ගිතෙල් කලේ තියෙන වටිනම දේ, හොඳම දේ. ඒ ටික තමයි ඉස්මතු වෙලා එන්නේ. අන්න ඒ තෙල් ඉස්මතු වෙලා එනවා වගේ ඉස්සෙල්ලා
කවුරු හරි කෙනෙක් නිරන්තරයෙන්ම හොඳ දේවල් කරපු කෙනෙක් නම් එයාට අර හදිසි අනතුරකින් පූර්වකෘත කර්මයක විපාකයක් විදිහට එයාට හදිසි අනතුරකින් බොහොම අභාග්‍ය සම්පන්න විදිහට මියදෙන්නට උනත් එයා භාවිත කරපු පුරුදු කරපු අර හොඳ කුසල චේතන මරණාසන්න මොහොතේක සැරේට ඉස්මතු වෙලා එන උඩට ඒ ඉස්මතු වෙලාම ඒ වචුතිසිතර ගොදුරු වෙලා එයා හොඳ තැනක උපදිනවා කියලත් සඳහන් වෙනවා. ඉතින් ඒ පුද්ගලයාට සාපේක්ෂයි ඒක. එහෙම හොඳ කරපු අයට ඒ විදිහට හොඳ ඉස්මතු වෙලා ඉන්න පුළුවන්. එහෙම නොකරපු අයට අර මාරාන්තික වේදනාවන් හැමුවේ පටිඝයක් ද්වේෂයක් ඇති වෙලා ජීවිතේ නරක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කළ යුතු වන්නේ ජීවත් වෙලා ඉන්න ස්වාමිදීනි හැටියට දරුවන් හැටියට පුළුවන් විදිහට හොඳට පින් දහම් කරලා හැම මොහොතකම පින් අනුමෝදන් කිරීම පමණයි. එහෙමයි. අවසරයි හැමෝටම. මම හිතන්නේ වර්තමානයේ පවා එවන් වූ බොහොම සෝචනීය ඉරණම්වලට අවස්ථාවන්ට මුහුණ දෙන මේ විශේෂයෙන්ම ස්වාමී ධ්‍යානීවරු ස්වාමී දරුවන් ඒ වගේම මේ පවුල් සිටිනවා නිසා මම හිතන්නේ එය හැම දිනාටම ගලප ගන්නට පුළුවන්කමක් ලැබේවි තමගේ ජීවිතේ ලැබෙන විදිහට. අපේ හැමතුනේ මට මේ පොදු ප්‍රශ්නයක් සහ මේ අප එහෙම විවිධ පැතිකඩ යන ඔස්සේ කතා බහ කරද්දී විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ සිත බලා කරන කටයුතු පිළිබඳව කතා කරද්දී අප දකින අපේ හැමතුනේ මේ බොහෝ උදවිය තවත් කෙනෙක් පිළිබඳව වෛරය දක්වන වාසේම ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවයන් දැකලා ඊර්ෂ්‍යාසිත පහළ කරගන්නවා. අප දකිනවා ඕනෑම ආයතනයක මේ මාධ්‍ය ආයතන හෝ වේවා රජයේ පෞද්ගලික මේ සියලුම ආයතනවල ඉදිරියට යන්නට හදන අයගේ කකුල් වලින් අතන අපි සරල වචනෙන් කියන අයවලුන් ඉන්නවා. බොහොම හොඳ වේශින් තමයි ඔවුන් එන්නේ. බොහොම සුන්දර සිනහාවක් මෝගේ තිබුණට ඔවුන්ගේ හිස මහා පුදුමාකාර ප්‍රශ්නගත තැන්වල තියෙන්නේ. මේ වගේ අයවලුන් අපේ හැමදෙරුනේ ඔවුන් තමන්ගේ හැකියාවන් දියුණු කරගන්නවා වෙනුවට තමන්ටත් යම්කිසි ශක්තියක් ඇති කරගන්නවා වෙනුවට තවත් කෙනෙක් පිළිබඳව මේ විදිහට ද්වේෂයෙන් ක්‍රෝධයෙන් නොයසේනම් ඊර්ෂ්‍යාවෙන් බලන එක කොහොමද අපි ගලපගන්නේ මේ බුදුදහම කියන කාරණාවත් එක්ක? මොකද සමාජයේ සියලුම ක්ෂේත්‍රවලට මේ දේ අදාළ වෙනවා. ඔව් චන්දනී, ඒකට මූලික හේතුව අභාවිත මනස, අභාවිත හිත. එහෙමයි. පුරුදු කරන්නේ නැති හිත. මොකද්ද පුරුදු කරන්න ඕන? අනුන්ගේ සැපෙහි සතුටු වෙන ස්වභාවය පුරුදු කිරීම සහ අනුන්ගේ දුකෙහිදී සංවේදී වන ස්වභාවය පුරුදු කිරීම කරලා නැතිකම. අනුන්ගේ සැපෙහිදී සතුටු වෙන ස්වභාවයට කියන මුදිතාව කියලා. අනුන්ගේ දුකෙහිදී සංවේදී වන ස්වභාවයට කියන කරුණාව කියලා. එතකොට කරුණාවක්, මෛත්‍රියක්, මුදිතාවක් නැති අයගේ අභාවිත මනසක තියෙන ස්වභාවයන් තමයි ওই විදිහට එළි දැක්වීමට යන්නේ. චන්දන, සමාජයේ ඉන්න බහුතරයක් අසත්පුරුෂයි, දුර්ජනයි, දුස්සීලහුයි බහුජනෝ කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඉතින් අර පැරණි සංස්කෘත කියමනකුත් තියෙනවා, කලක් ශර්ෂප මාත්‍රාණි පරචිද්‍රාණි පශ්‍යති ආත්මනෝ බිල්ව මාත්‍රාණි පශ්‍යන්න පින පශ්‍යති. කලක් කියන්නේ අසත්පුරුෂයා. අසත්පුරුෂයා ශර්ෂප මාත්‍රාණි අබයට තරම් වූත් පරචිද්‍රාණි පශ්‍යති, අනුන්ගේ සිදුරු හොයනවා. එහෙමයි නේද? ලොකු හොඳට බැලු බැල්මට හොඳ වැඩසටහනක් තියෙද්දි සමහරවල් ඒ චුට්ටි දෙයක් බලන අය ඉන්නවා අපේ සමාජයේ. ඒක තමයි අසත්පුරුෂකම. අද්දකීමුත් තියෙනවා. අද්දකීමුන් තරම් තියෙන්න පුළුවන්. අනුන්ගේ සිදුරු වෙන පුංචි දේව අබයට තරම්. ආත්මනෝ බිල්ව මාත්‍රාන් තමන් ළඟ තියෙන බෙලිගිඩි සයිස් ඒවා. ඒවා පශ්‍යන්න පින පශ්‍යති. දැක්ක නොදැක ගානට යනවා. ඉතින් මේ ස්වභාවය හැම තැනම තියෙනවා චන්දන. මේ මාධ්‍ය ආයතනවල විතරක් නෙවෙයි, ඔය කියන ඉරිසියා ස්වභාවය පන්සල්වලත් තියෙනවා. හාමුදුරුවරු අතරෙත් තියෙනවා, ගුරුවරු අතරෙත් තියෙනවා, වෛද්‍යවරු අතරෙත් තියෙනවා. හැබැයි හාමුදුරු කෙනෙක් ඉරිසියා කරන්නේ චන්දන ගුරුවරුන්ට නෙවෙයි, එහෙම නැත්නම් වෛද්‍යවරුන්ට නෙවෙයි. හාමුදුරු කෙනෙක් ඉරිසියා කරන්නේ හාමුදුරන්ටම තමයි. මාධ්‍යකරුවෙක් ඉරිසියා කරන්නේ තවත් මාධ්‍යකරුවෙකුටම තමයි. දොස්තර කෙනෙක් ඉරිසියා කරන්නේ දොස්තර කෙනෙකුටම තමයි. ප්‍රොෆෙෂනල් ජෙලසි කියන්නේ ඒක තමයි. වෘත්තීය ඊර්ෂ්‍යාව. එහෙමයි නේද? ඉතින් ඒක වෘත්තියක් කරනකොට කොහෙත් ඔය ඊර්ෂ්‍යාවට ලක්වීම වෙනවා. ඉතින් මේක ලෝක ස්වභාවය. මට පමණක් උරුම වූ දෙයක් නොවේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඔය වගේ අමිහිරි අත්දැකීමකට ලක් වෙනකොට මේ තත්වයට ගොදුරු වුණ ලෝකෙ ඉන්න එකම සහ පළවෙනි එක්කෙනා මම නෙවෙයි කියලා කල්පනා කරන්න ඕන. මේක තමයි ලෝක ස්වභාවය කියන එක තේරුම් ගන්න ඕන. ඔබ අනිත් කෙනාගේ ඉරිසියාවට ලක් වෙනවා කියන එකේ තවත් ගැඹුරු අර්ථයක් දෙනවා. ඒ කියන්නේ ඔබ සාර්ථකයි කියන එක නේද? එතකොට ඒ සාර්ථකත්වයේ ඔබ මිද ගන්න ඕනේ අනිත් අයගේ ඉරිසියාවට ලක්වීම තුළ ඔබ පස්ස ගහන්න ඕනේ නැහැ. චන්දන,
විරුද්ධතට හුලන් හමන් හමන තමයි සරුංගලි උඩියන්නේ නේද එහෙම ඊළඟට සඳුන්දර කපන්න කපන්න තමයි සෝඳ වැඩි වෙන්නේ නේද පිහිය තලන්න තලන්න තමයි මෝහත වැඩි වෙන්නේ බලන්න චන්දන ඔය අනුරාධපුරයේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව ඉස්සර නිකම්ම කළු කළා නේද ඔය කළු ගලට ගල් වඩුව කී දහහක් කුළු ගෙඩි පහරවල් ගහන්න නැද්ද ඒ ගහපු එක කුළු ගෙඩි පහරින්ම ඔය කළු ගල පුපුරලා කුඩු වෙලා දෙදරල ගියා නම් අද තියෙන ওই ලස්සන සමාධි පිළිමේ ඉතිරි වෙන්නේ දැන් බලන්න අනුරාධපුරේ යනකොට කොච්චර කළු ගල් පහු කරගෙන යනවද අපි නේද හැබැයි ඒ ඔක්කොම කළු ගල් පහු කරගෙන හොයාගෙන ගිහිල්ලා වඳිනවා සමාධි පිළිමේ ඉස්සරහ දනින් වැටෙනවා ඒ බුදුරුව නිර්මාණය වීම නිසාමම විතරක් නෙවෙයි ඒ නිර්මාණය කරන්නට තිබුණ ඒ කළු ගලට තිබුණ ශක්තිය දරාගැනීමේ ශක්තිය නිසා ඒ වගේ ලස්සන නිර්මාණයක් ඉතිරි වෙනවා එහෙමයි ඒ නිසා සමාධි පිළිම වගේ හිත හදාගන්න ඕනේ එහෙමයි මොන හරි අභියෝග ප්‍රශ්න වේදනාවල් එන හැම මොහොතකම සමාධි පිළිමේ හිතට අරගෙන ඉවරලා ඒවයි නොසැලී ඉන්න හිත හදාගන්න එක වැදගත් වෙනවා ලෝක ස්වභාවය මේක තමයි කියලා කල්පනා කළා බුදුහාමුදුරන්ටවත් චන්දන මුළු ලෝකයේම සම්පූර්ණ කරන්න බැරි වුණා හොඳ කරන්න බැරි වුණා උන්වහන්සේගේ ධර්මය අහලත් ප්‍රයෝජනගත ඉතාම අල්ප පිරිසක් ඒ නිසා ඒ ලෝක ස්වභාවය හොඳින් තේරුම් අරගෙන කටයුතු කරාම එවන් පසුබිමක ඇති වෙන මානසික කම්පනයන් දුරු කරගන්න පුළුවන් අවසරයි මම හිතන්නේ මේ හිතවතුනි පින්වතුනි අපි අප ඔබ එවන ගැටලු පිළිබඳව කතා කරනවා වගේම සමාජයේ ඇතැම් විට කතා නොකරන හැබැයි බුදුදහමෙන් මනා ලෙසින් විග්‍රහ කරන්නට පුළුවන් පැතිකඩයන් අපි මේ විදිහට කතාබස් කරනවා. ඒක තමයි මේ දහම් ගැටලු විසඳන මේ ධර්ම සාකච්ඡාවේ වෙනස. අපිට මාළවෙන් කතා කරන්නේ සමර වික්‍රම මහත්මයා අයබෝවන් සුබෝදෑසනක් ඔබතුමාට. සුබෝදෑසනක්. ඔව් ප්‍රශ්න යොමු කරන්න. මම මේ ප්‍රශ්නේ ගැනීම අර දස සංයෝජනම වල පටිඝ කියලා එකක් තියෙනවා. ඔව් ප්‍රශ්නයක් කරා. ඒ පටිඝ කියන එකට අර්ථකථනයක් දීලා තියෙන්නේ තරහව, ද්වේෂය, උපනාය ඒ වගේ මේවා. දැන් තරහව කියන එක ඇත්ත වශයෙන්ම අපිට විනාඩි දෙක තුනකින් නැවතිලා යන්නත් පුළුවන්. නමුත් ද්වේෂය එහෙම නෙමෙයි දිගටම යන ඒවා. එතකොට දැන් තරහව ඔකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකයි මට දැනගන්න ඕන. හොඳයි සමරික් මහත්මයා. හොඳයි බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි බොහොම පිං සම්බන්ධ වුණාට අපි හැමෝටම කොහොමද මේ ධර්ම කාරණාවක් ලෙස විග්‍රහ කරන්නේ චන්දන පටිඝ කියන වචනේ තේරුම ගැටීම කියන එක පටිඝ කියන්නේ ඝර්ෂණය කියන එක හැපෙන එක එහෙම එතකොට සුභ අසුභ අරමුණු වල ඇති කරගනු ලබන චිත්ත ස්වභාවයන් තියෙනවනේ සුභ අරමුණේ ඇලෙනවා අසුභ අරමුණේ ගැටෙනවා අන්න ඒ ගැටීමට තමයි මෙතන පටිඝ කියලා කියන්නේ ඒ ගැටීමත් එක්ක හිතේ ඇතිවෙන චිත්ත ස්වභාවය තමයි ద్వේෂය කියන එක ලෝභ ద్వේෂ මෝහ කියලා අපේ හිතේ තියෙන අකුසල මූලයන් තුනක් තියෙනවනේ. ඒ අකුසල මූලයන්ගෙන් එක්තරා අකුසල මූලයක් තමයි ద్వේෂය කියන්නේ. ద్వේෂය හිතේ තිබුණ පමණින්ම චන්දන පෞසිද්ධ වෙන්නේ නැහැ. දැන් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූල තුන මේ වෙනකොටත් ඔබේ මගේ දෙගිඩහාගේ හිතේ තියෙනවනේ. නේද? ඒ අකුසල් මුල් තුන නැති කරන අපි දෙන්නම රහත් වෙලා. එහෙමයි. එතකොට ඒ අකුසල් මුල් තුන හිතේ දැන් තිබුණා කියලා අපි දෙන්නට දැන් පෞසිද්ධ වෙන්නේ නැහැ නේ. අපි වටිනා ධර්ම සාකච්ඡා මේ කරගෙන ඉන්නේ. එහෙමයි. එතකොට කොහොමද පවක් බවට පත් වෙන්නේ? අර ද්වේෂයේ පවක් බවට පත් වෙන්නේ ව්‍යාපාදයක් බවට මනෝ කර්මයක් කරනවා. ව්‍යාපාදය කියන්නේ ද්වේෂයේ මුල් කරගෙන නැසේවා වෙනසේවා හොඳක් නම් වෙන්න එපා ඔය මනුස්සයට හෙන ගහන්න ඕන හෙන නැත්තම් හදලම ගන්න ඕන කියලා අර හිතින් කරන ද්වේෂ සහගත මානසික ක්‍රියාකාරකමක් තියෙනවනේ අන්න ඒක මනෝ කර්මයක් බවට පත් වෙනවා ඒ දේ ව්‍යාපාදේ කියන්නේ ඒකයි එතකොට ඒ ව්‍යාපාදේ පාලනය කරගන්න බැරි වුණාම චන්දන ඊට පස්සේ වචනයෙන් දැන් හිතින් නවත්ත ගන්න බැරි වුණා වචනෙන් බනිනවා ද්වේෂ සහගතව අසභ්‍ය වචන කියලා විවිධ දේවල් කියලාම් කියලා ද්වේෂ සහගතව ක්‍රියා කරනවා වචනින් නවත ගන්න බැරුණාම කයි අතට අහුවෙන එකකින් ගානවා මරනවා රණ්ඩු වෙනවා හරියට බැලුවොත් මොකද්ද මේ මුල පටිඝය පටිඝය මුල් වෙලා ඊට පස්සේ ද්වේෂය ඇවිස්සුණා ද්වේෂය හිතේ තිබූ පමණින්ම හිතේ තිබූ පමණින්ම පවක් වෙන්නේ නැහැ ඒක අකුසලයක් අකුසලයක් හිතේ තිබ්බ පමණින් පව වෙන්නේ නැහැ පව බවට පත් වෙන්නේ කායිකව හෝ වාචසිකව හෝ මානසිකව ක්‍රියාත්මක කරනකොට එතකොට ද්වේෂය මානසිකව ක්‍රියාත්මක කිරීම ව්‍යාපාදය කියනවා වාචසික ක්‍රියා කිරීම පරුස වචන කියලා කියනවා කායික ක්‍රියා කිරීම සත්ව ඝාතනය ආදී දේවල් වලදී හඳුන්වනවා අන්න එතකොට තමයි සමාජගත වෙලා පවබ්බවට පත් වෙන නිසා
අර මූලය හොඳින් හොඳ හොයාගෙන ඇලෙන තැන නොඇලි ඉන්න පුළුවන් නම් ගැටෙන තැන නොගැටි ඉන්න පුළුවන් නම් අර අවුට්පුට් එක එළියට දාන ටික පාලනය කරගන්න පුළුවන්. එහෙමයි. අවසර අපේ හැමතුරුනේ. තවත් ප්‍රශ්නක්. මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේත් අපේ මේ ධර්ම සාකච්ඡාව පිළිබඳ හොඳ අවධානයෙන් හිටිය අපේ ඉන්දික හෝ ඉන්දිකා ඉන්දිකයි මුල් කොට සිට අපිට මේ යොමු කරන්නේ. අපේ හැමතුරුනේ දිනක අපේ ස්වාමීන් වහන්සේ අපේ හැමතුරුනේ සඳහන් කළා මේ රුවන්වැලි සෑයේ අගෝස්තු 18 වෙනිදා පැවැත්වෙන මේ පින්කම පූජා පිළිබඳ මම හිතන්නේ දරුවන් පිළිබඳ ප්‍රශ්නකදී තමයි අපේ ස්වාමීන් වහන්සේකට පිළිවදන් විදිහට යොමු කරන්නේ. දැන් මේ ඉන්දික මේක අහලා මේ අපිට ප්‍රශ්නයක් යොමු කරනවා මම හිතන්නේ අපිට ඉදිරි වැඩසටහන් වලදී පවා මේ ගැන සඳහන් කරන්න පුළුවන් කමක් ලැබෙනවා. රුවන්වැලි සෑයේ අගෝස්තු 18 වෙනි දින පූජාව පවත්වන්නේ කීයටද? ඒ සඳහා ගෙන ආයුත්තේ මොනවාද? එම පූජාව ගැන තොරතුරු ටිකක් පහදලා දෙන්න කියලා අවසරයි. ඔව් චන්දන, විදේශ රටවල්වල විශේෂයෙන්ම යුරෝපා රටවල්වල වාසය කරන ධර්මයට ලැබී බොහෝම හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් එකතු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. පංචමහා අදිෂ්ඨාන පූජාව නමින් අපේ රටට ඇති වෙලා තියෙන විෂණකාරී තත්වයන්ගෙන් රට මුදවා ගැනීමේ බලාපොරොත්තුවෙන්. මූලිකව ඔබ අපි දන්නවා චන්දන, මේ දවස්වල ධර්ම විරෝධී සෑහෙන ලොකුවට කරන ව්‍යාපාරයක් තියෙනවා, බුදු දහමට විකෘති අදහස් දක්වමින් කරන. ඉතින් අන්නේ ඒවයින් දහම ආරක්ෂා කර ගැනීම සඳහා අපට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා හොඳට පිරිසිදු ධර්මීය දන්න පිරිසක් අවශ්‍ය වෙනවා. එහෙම පිරිසක් ඉන්නවා අපේ ශාසනය තුළ, ලංකාවෙත් ඉන්නවා. ඊට අමතරව චන්දන, එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදු මුවින්ම පිරිසිදු ධර්මය අහපු කල්යාණ මිත්‍ර දෙවිවරු ඉන්නවා ලෝකේ, දිව්‍ය ලෝකවල විරාජමානව. එතකොට අන්නේ දෙවියන්ට අපි ස්වර්ණමාලි චෛත්‍යරාජානන් වහන්සේ ළඟ කරන මේ පංචමහා අදිෂ්ඨාන පූජාවේදී අගෝස්තු 18 වෙනි සෙනසුරාදා සන්ධ්‍යා භාගයේ හවස 6ට පමණ මේ කටයුතු ආරම්භ කරන්නේ. පහුවෙන්ද උදේ වෙනකම්ම මේ පින්කම් තියෙන පූජාවන් සහ දේශනාවන් පෙළගස්වල තියෙන බොහොම අපූර්වට මමත් ඒට සම්බන්ධ වෙනවා. ඉතින් එතෙන්දී අපි ආරාධනා කරනවා ඒ වගේ දිව්‍ය ලෝකවල ඉන්න ධර්මයේ දන්න සම්‍යක් චුත වෙන්න බලා ඉන්න දෙවියන්ට ආරාධනා කරනවා මේ අපේ මේ හොඳ සිංහල බෞද්ධ අම්මලාගේ මව් කුස්වල උපදින්නට කියලා. ඒ නිසා දරුවන් අපේක්ෂාවෙන් සිට දරුවන් නැතුව ඉන්න යම් අම්මල මේ තරුණ යෝතිපතීන් සිටිනවා නම් ඒ කටියට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි තෙල් පහම් අරගෙන නෙවෙයි අපි එන්න කියන්නේ. අපි එතෙන්දී එන්න කියන්නේ මූලිකවම ඔබ පංචශීල ප්‍රතිපත්තියේ පිහිටන්න ඕනේ. දැන් මේ ඉඳලා මේ කාලසීමාව හොඳටම පංචශීල ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම හොඳට බුදුගුණ වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ නවආරාදී බුදුගුණ ඉතිපිසූ ගාථාව නිතර දෙවේලි සජ්ජායනා කරවන්නට ඕන. ඒ තුළ හිත හොඳට ශ්‍රද්ධාවෙන් පුරව ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, නවආරාදී ගුණයන්ගෙන් කියවෙන ගුණ තමන්ගේ ජීවිතය තුළත් ශක්ති ප්‍රමාණයෙන් පුරුදු කරගෙන එන්න ඕන, උත්සාහවත් වෙලා එන්න ඕන. එතෙන්දී අපි ආරාධනා කරන සම්‍යක් දෘෂ්ටික දෙවියන් මෙන්න මේ වගේ පිරිසක් මෙතන ඇවිල්ලා ඉන්නෝ මේ පින්වත් දරූපතක් අපේක්ෂාවෙන් මේ කුස සැකසෙන්නට සූදානම් වෙන විදිහට කොයි කුස තුල පහළ වෙන්න කියලා ආරාධනාවක් කරන එක ආරාධනාවක්. අනිත් එක තමයි මේ ධර්මයේ පිළිබඳව හාමුදුරුවන්ට විවිධ මතිමතාන්තර තියෙනවා. හාමුදුරුවන්ගේ එකඟතාවයක් නැති ගතියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේලා තුළ මේ ධර්මයේ පිළිබඳ එකඟතාවයක් ඇති වේවා කියන අදිෂ්ඨානය තවත් ප්‍රාර්ථනාවක් විදිහට තියෙනවා. ඒ වගේම චන්දන, අපේ බෞද්ධ ජනතාව සප්ත අපරිහානීය ධර්මයන්ගෙන් යුක්ත බොහොම සීල ප්‍රතිපදාවට නැඹුරු පිරිසක් බවට පත්වේවා කියන එක අනිත් අදිෂ්ඨාන. ඊළඟට ජාතීන් වශයෙන් මිනිසුන්ගේ හිත්වල තියෙන මේ කාමුක රාගික ද්වේෂ සහගත සිතිවිලි නිසා ඔවුනොවුන් ඇනකොටා ගන්න ස්වභාවය නැති වෙලා ලෝක සාමය උදා වෙලා විශේෂයෙන්ම ලංකාවේ ජාතීන් අතර සාමය උදා වේවා කියන එක තවත් ප්‍රාර්ථනාවක්. ඒ වගේම අපේ රට රැක ගන්න ගිහිල්ලා ආබාධිත තත්වයට පත් වෙච්ච රණවිරුවන්ටත්, උපතින්ම ආබාධිත වෙච්ච ආබාධිත දරුවන්ටත් ආශිර්වාද කරන එක තවත් අදිෂ්ඨානයක්. ඉතින් මෙන්න මේ පෙළ ගැස්ම තමයි මෙතන තියෙන්නේ. ඒ සඳහා ඔබ පිළිවෙතින් පෙළ ගැහිලා සුදු වතින් සැරසිලා ස්වර්ණමාලි චෛත්‍යරාජානන් වහන්සේ අභියසට පැමිණෙන්න කියන එක අපි ආරාධනා කරනවා, සිහිපත් කරනවා. ඉතින් බුද්ධ චරිතයම විදහා දක්වන විදිහට දේශනමාලාවක් සැකසීලා තියෙනවා. පංචමහා අදිෂ්ඨාන පූජා වෙනම සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ විචිත්‍ර පින්කම් සංවිධානය කරලා තියෙනවා ඔබට පින් සිදු කරගන්නට අවස්ථාව සලසා දෙමින්. ඒට සම්බන්ධ වෙලා
කුසල් සිද්ධියනු කරගන්න හැටියට අපි ආරාධනා කරනවා. එහෙම සම්යදෘෂ්ටික දෙවියන්ට අපි ආරාධනා කළ චන්දන අපේ පන්සලි ධාතු මන්දිරයේ පවා එහෙම බබාල නැති කීප දෙනෙකුට අපි සත්‍යක්‍රියා කරලා දෙවියන්ට එහෙම පින් අනුමෝදන් කළ ආශිර්වාද කිරීම තුළ කියන්න සතුටුයි. එහෙම බබාල කීප දෙනෙක්ටම බබාල හම්බ වෙලා තියෙනවා ඒ දෙවියන්ගේ පහළවීමත් එක්ක. ඉතින් අපිට නොපෙනෙන බලවේග ඒ විදිහට ක්‍රියාත්මක වෙන නිසා ඒ තුළින් හරි අපේ ජාතිය ප්‍රවර්ධනය කරන ජාතිය නගා සිටුවන්නට අපි ගන්න මේ ප්‍රයත්නයට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. සාදු සාදු. මම හිතන්නේ සියලු දෙනාම නමස්කාරය කරන්න ඕන කාරණාවක් අපේ හැමදෙරුනේ. මම හිතන්නේ මේ වෙනුවෙන් අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්කමක් ලැබෙයි අපේ වැඩසටහන අතරතුර. මොකද ඒ ජාතියේ නාමෙන් කරන්න ආපු පින්කමක් විදිහට අප හඳුනා ගන්නවා. එසේනම් අප සමුගන්ටයි සූදානම් වන්නේ කාල වේලාව ඉක්ම ගිහිලා තියෙන්නේ. කොහොම නමුත් අප ලබන සතියේදී මුණ ගැසීම බලාපොරොත්තු වෙන තමයි සමුගන්නේ. ඔබ ඔය සව්වේ සිට මාමේ සව්වේ සිට මේ දහම් ගැටළු විසඳාලන ධර්ම සාකච්ඡාමේ පිළිසදරෙන් ඔබව මාව මේ බෞද්ධ දැනුමෙන් සන්නද්ධ කිරීමට වැඩම කරන්නට යෙදුණු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තරල්ලි චන්දකිත්ති ස්වාමීන් වහන්සේට නමස්කාරය පුද කරමු අවසරයි අපේ හැමදෙරුනේ. අපි එසේනම් ලබන සතියේ මුණ ගැසීම බලාපොරොත්තු පුරුතුෙන් සමුදෙනවා. අප සූදාන වෙනවා අපේ හිතවතුන් වෙත යොමුවන්නට. ඔබට ලබන සතියන්තයේදී හැකියාව තිබෙනවා ඒ විදියටම ධර්ම සාකච්ඡාව සමගින් එකතු වන්නට. විවේකී සතියන්තයේදීත් සුපුරුදු පරිදි ලබන සතියේදීත් ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන්ම ඔබේ ගැටලුවලට ධර්මයේ ඇසුරින් විසඳුම් ලබා දෙන්නට උන්වහන්සේ ලබන සතියේදී තවත් සමග එකතු වෙනවා. ඉතින් ඒ නිසා වෙන ආරාධනා කරනවා ලබන සතියන්තයේ ලබන විවේකී සතියන්තයේදීත් නොරදවාම එකතු වෙන්න මේ ධර්ම සාකච්ඡාව සමගින් ඔබේ ජීවිතයට වැඩි යමක් එකතු කරගන්නට හැකිවනු නොඅනුමානයි. ඉතින් ඔබ දන්නවා අද දවසේදීත් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව අපි ඉතිරි මිනිත්තු කිහිපය වෙන් කරන්නෙත් ආගමික වශයෙන් වැදගත් තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එනට. ඉතින් වින්ද්‍ය සූදානමින් සිටිනෝයි පිළිබඳ ඔබ දැනුවත් කරන්න. ඕචාවිකා සුපුරුදු විදිහටම අපි සතියාගත දවසෙන් ලංකාවේ පිහිටා තිබෙන ඉපරණි විහාරස්ථානයක් පිළිබඳව තොරතුරු ඔබ වෙනුවෙන් ගෙනෙන්නු ලබනවා. දැන් ඊට ඉඩකඩ වෙන් කරගන්නටයි මේ සූදානම් වන්නේ. අද අපි ඔබට කියන්නට යන්නේ ශ්‍රී මීගුණාරාම රජමහා විහාරය පිළිබඳව අනුරාධපුරයේ යුගයේ දුණු මෙම විහාරස්ථානය පෞරාණික අතින් ඉතාමත් සුවිශේෂීතාවයක් උසුලනු ලබනවා. ඉතින් අද දවසේදී අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මෙම විහාරස්ථානය පිළිබඳව තොරතුරු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්වස් නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කොළඹගම ග්‍රාමයේ ඉතා සුන්දර පරිසරයක පිහිටි ශ්‍රී මීගුණාරාම රජමහා විහාරය අනුරාධපුර යුගයේ ඉදි වූ විහාරස්ථානයක්. දේවානම්පියතිස්ස රජු විසින් මෙහි මුල් ඉදිකිරීම සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වනවා. අපේ රටේ සුවහසක් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම ඓතිහාසික කොළඹගම ශ්‍රී මීගුණාරාම රාජමහා විහාරය ඉතිහාසයේ බලද්දි දෙවන පෑතිස් යුගයේ දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකින් හෙබි රාජපූජිත පුණ්‍යතීර්ථයක්. මහින්ද මහරහතන් වහන්සේ මිහින්තලා මිස්සක පවුවෙන් ලංකාතලයට වැඩම කරලා මේ මුළු මහත් ජාතියම තිසරණී පිහිටා ධර්මාවබෝධය ලබා දුන්න මොහොතේ එවකට අනුරාධපුර රාජ්‍ය පාලකය වුණේ දෙවන පෑතිස් මහරජතුමා. එතුමා තුළ ඇතිවෙච්ච සද්ධාව තුළ ගෞතම සසුන මුළු මහත් ලංකා ධරණිතලයේ පුරාම ස්ථාපිත කිරීමේ උතුම් ප්‍රාර්ථනාව තුළ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගෙන් අවසර අරගත්තා. වංශ කතාව සඳහන් කරන්නේ අනුරාධපුරයේ සිට යුදුණින් යුදුණ එතුමන් ස්තූප කරවූ බව. ඒවට යෝජන තූප කියලා තමයි වංශ කතාව සඳහන් කරන්නේ. දෙවන පෑතිස් මහරජතුමන් අනුරාධපුර යුගයේ කළ වූ යෝජන ස්තූපයන්ගෙන් අදට සේසෝ පවතින ස්තූපයක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සුගත ශරීරයේ නික්ලේසි නිසැක ධාතුන් වහන්සේ තැන්පත් කොට තමයි මේ නිරිගුණ විහෙර එහෙම නැත්නම් යෝජන තූපය ඉදිකරලා තිබෙන්නේ. අනුරාධපුර යුගයේ ඉදිකළ මහදාගැබත් සමගම මේ රාජපූජිත බෝධිද්‍රුම රාජීන් වහන්සේ ඒ යුගයේම තමයි කොළඹගම රාජමහා විහාරය තුළ රෝපණය වන්නේ. මෙම විහාරය එකල නිරිගුණ විහෙර නමින්ද හැඳින්වූ බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. ඉතා දුර්ලභ ඝනේ ටැම්පිට විහාරයක් මෙම විහාර භූමිය තුළ ඉදිකර තිබෙනවා. කොළඹගම රාජමහා විහාරයේ සුවිශේෂී වූ ඓතිහාසිකම ගොඩනැගිල්ල තමයි
මේ නුවර යුගයේ ඉදි වූ ටැම්පිට විහාරයේ කලාගාරයක් බඳු මේ ඓතිහාසික ටැම්පිට විහාරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරන පූජනීය ස්ථානයක්. බොහෝ ටැම්පිට විහාර වයඹ පළාතේ තමයි දකින්න ලැබෙන්නේ. කොළඹගම රාජමහා විහාරයේ ටැම්පිට විහාරයේ අපිලිවලින් යුතු, ඒ කියන්නේ පිළිවෙලක් නැති ගල් කැට අතුරා ඒ මත දැව දමා ඉදිකල ඓතිහාසික ටැම්පිට විහාරය. එනිසා අපිලිවලින් යුතු ටැම් මත ඉදිකල විහාරය නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතිශයින් සංරක්ෂණය කරමින් ගරු කරන ස්ථානයක් තමයි කොළඹගම රාජමහා විහාරයේ ඓතිහාසික ටැම්පිට විහාරය. නුවර යුගයේ බිතුසිතුවම්, නුවර යුගයේ ඉතාම අත්‍යාලංකාර කැටයම්, ඉතාම සුන්දර විදිහට නිර්මාණය කරපු සිතුවම් කරපු කලාගාරයක් බඳුයි කොළඹගම රාජමහා විහාරස්ථ ටැම්පිට විහාරය. සුකාලීනව විහාරස්ථානයේ යම් යම් ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය එහි ගිය අපහට දක්නට ලැබුණා. මෑත කාලීන ඉදිවෙච්ච මහා විහාරය, ඒ වගේම එක් දානපතියෙක් අපේ කුරුණෑගල පළාතේ ලක්ෂ 400ක් පමණ පෞද්ගලික ධනය යොදවා ඒ රාජකීයත්වයට හානියක් නොවන අන්දමින් සෛලමය නිර්මාණ රාශියක් කොළඹගම රාජමහා විහාර බිමේතුමා ඉදිකලා. දර්ශනීය බෝධි ප්‍රාකාරය, කළුගලින් නිර්මාණය කළ සමාධි ප්‍රතිමා වහන්සේ, ඒ වගේම රන්වැට දෙකක් බෝධින් වහන්සේ වටා, අවකන සම්ප්‍රදායේ ශෛලමය ප්‍රතිමා වහන්සේ, ශෛලමය පිය ගැට පෙළ සඳකඩ පහන ප්‍රවිෂ්ඨ මාර්ගය, මේ සියල්ලම පෞරාණික භාවය ආරක්ෂා වෙන අන්දමට කළුගල් වලින් කොළඹගම රාජමහා විහාරය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. විහාරස්ථානයේ ඇති මහනුවර යුගයට අයත් ඉතා දුර්ලභ ගණයේ බිතුසිතුවම් මේ වන විට විනාශයට ලක්වමින් පවතිනවා. අපි ඉල්ලීමක් කරනවා මේ රාජකීය ටැම්පිට විහාරයේ කොළඹගම රාජමහා විහාරයේ මතු පරපුරට ආරක්ෂා කර ගැනීම සඳහා විනාශවින් පවතින මේ දේශීය සායමින් නිර්මාණය කළ සිතුවම් වගේම කොළඹගම රාජමහා විහාරයේ අවශ්‍යම අංගයන් විශ්‍රාම ශාලාවක්, පානීය පරිභෝජනී සඳහා සුවහසක්, ජනතාව වෙනුවෙන් පානීය ජලය වැනි මූලික අවශ්‍යතාවන් ඉටු කරගන්නට ඔබගේ අවධානය යොමු විය යුතුයි. කොළඹගම රාජමහා විහාරයේ මතු පරපුර වෙනුවෙන් සංවර්ධනය කිරීම, සංරක්ෂණය කිරීම ජාතිය යුතුකමක් බව මේ වෙලාවේ ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරන්න කැමැති. කෙටි විරාමකින් අනතුරුව නැවතත් අද දවස සමගින් එකතු වෙමු. රාමෙන් අනතුරු බලවත් එක්ක සිටින්නේ අද දවස වැඩසටහන සමගින් චරිත. ඔබ දුෂාන් වින්දිය අපි සුපුරුදු පරිදි ආයත සූදානම් වෙලා ඉන්නවද දවස වැඩසටහනින් බොහෝ කරුණු කාරණා ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් සියල්ලටම කලින් අපි සූදානම් වෙනවද දවසේ පෙළගැස්ම වෙත අවධානය යොමු කරන්න. මිරිස්කුඩ් ගසා රුපියල් කෝටි 3කට අධික මුදලක් බුලස්සිංහල දී කොල්ලකයි. පහර දීමකට එරෙහිව ඉංග්‍රීසි පොලිසියට ප්‍රදේශවාසීන්ගේ විරෝධය. ගෑනු
සෙවන කළ ගින්නකින් අක්කර 200ක උක්වගාවක් විනාශයි. ඔප්පු නැතුව දුක් විඳින කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ගම්මානය. ඒ ගෙවල් 28ට කිසිම ඔප්පුවක් රජයෙන් මෙතෙක් දීලා නැහැ. කැලිෆෝනියාවේ ලැව්ගින්නකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මරුට. ඒ රාත්‍රියේ ඉංගිරිය ප්‍රදේශයේ පෝරුව දණ්ඩ ගම්වාසී තරුණීන් දෙදෙනෙකුට ඉංගිරිය පොලිසිය විසින් පහර දී තිබෙනවා. මේ අසාධාරණයෙන් නොසන්සුන් වුණු ගම්වාසීන් පොලිසිය වට කරලා. හොරණ පොලිසියෙන් සිද්ධිල සම්බන්ධ පොලිසිය 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිදරව් වී ඇත්තේ ඔවුන්ගෙන් 2 දෙනෙකු බීමත්ව සිටි ඇති බවයි. යනු උපපොලිස් පරීක්ෂකවරයෙකු සැරේන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉංගිරිය පොලිසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් ඊරාත්‍රියේ නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගම්වාසීන් මෙසේ නොසන්සුන් වී ඇත්තේ ඉංගිරිය පෝරුව දණ්ඩ කොස්සේන ප්‍රදේශයේ බස්නවතුම්පලක රැඳී සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු තරුණයින් 2 දෙනෙකුට පොලිසිය විසින් සිදු කළ බව කියන පහරදීමක්. වහ ක්‍රියාත්මක වූ පානදුර කොට්ටාශයේ භාර පොලිස් අධිකාරී PRT සේනානායක මහතා විපහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය ඉංගිරිය පොලිසියෙන් හොරණ පොලිසියට බහර දෙනු ලැබුවා. ඒ අනුව හොරණ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පහරදීමට සම්බන්ධ බව පැවසෙන ඉංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු සැරේන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉංගිරිය දිසාරුහලට යොමු කරනු ලැබුවේ ඉනනතුරුවයි. එහිදී පහරදීම සිදුකළ බව පැවසෙන උපපොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා බීමත්ව සිට ඇති බව තහවුරු වී තිබෙනවා. පහර කෑමට ලක් වූ බව පැවසෙන යුද හමුදා සෙබළා මෙවන විටත් ඉංගිරිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දෙපන්න පොලිසියකුව දුවලු කුරුවෙන් තියෙනවා ෆෝන් එක දීපන් කියලා කිව්වා. ෆෝන් එක දුන්නා කියලා කිව්වා. මේ සමම දුවා උඩට ආවේ කියලා. මොකද ආනගේ ආනගේ ඉඳලා මම දෙන්නතාව ටිකක් ආය යාළුවෙන් ආවා කියන්නේ. ඊපස්සේ මේ ගොඩක් නැහැ කියලා දෙපන්න පොලිසියට කියලා දුවලු කුරුවෙන් තියෙනවා කියලා පොලිසියට මම පොලිසියට ගියා. පොලිසිය කියලා ඊට පස්සේ බයික් එක ඇස්තකින් දාලා ධන ගහපන් කිව්වා. ධන ගහලා එතනත් පාරවල් දෙයක් විතර මට ගෙවුවා. අතුල් ලික්කන් ගිය අතුල්ල කියලා පරල් දෙයක් ගන්න කලිසම ගලව බඳු. ඊපස්සේ කලිසම ගලවුවොත් මුපාර ගලවනවා. තරහේ බඩලම් මේ ටික පොර වෙලා ගියෙන්නේ. මේ අතර හොරණ පොලිස් ස්ථානයේ ඉදිරිපිට රැස්ව සිටි ගම්වාසීන් හොරණ රෝහල ඉදිරියටද පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා හොරණ බොරගහේන ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක අමතර නිලධාරීන් කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් පසුව ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් විසින් ගම්වාසීන්ට දැනුම් දුන්නේ පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි. ඊට අදාළ පොලිස් බල ප්‍රදේශයවත් නොවුණු ප්‍රදේශයක සිද්ධ වෙච්ච සිද්ධියකට තරුණයෙක් අත්අඩංගුවට සැකපිට ගන්නවා නම් ගන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලු දේවල් උල්ලංඝනය වෙලා තියෙනවා කියන එක පැහැදිලි. සාමාන්‍යයෙන් තමුන්නාන්සේලා හැමෝගේම සැකයක් තියෙන්නේ මේ අත්අඩංගුවට තරුණයෝ දෙන්නව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන් මත්පැන් පානය කොට ඒ කාර්යය සිදු කළාය කියන සැකය නෙමෙයි ඕගොල්ලන් දකිනදී. ඒ ගැන වෛද්‍ය පරීක්ෂණය මූලික පරීක්ෂණය දැනට කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල තුළ අපිට පැහැදිලි වෙනවා ඒ පොලිස් නිලධාරීන් මත්පැන් පානය කොට රැඳී සිටියේ බවට. රාජකාරියට සම්බන්ධ වෙච්ච නිලධාරීන් 3 දෙනාගෙන් දෙන්නේගේ මත්පැන් ගඳ වහනය වෙනවා කියලා මේ අදාළ වාර්තාව DMO විසින් ලබා දීලා තියෙනවා. මේ ඒක නිවැරදි ලියවිල්ල. අපේ විශ්වාසය තියෙනවා ඒ ලබා දුන වෛද්‍ය වාර්තාව පිළිබඳව ඊළඟට මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා අදාළ
චූදිත නිලධාරීන් තුන්දෙනාව පොළොන්නරුව පොලිසියට දැන් කැඳවගෙන යනවා. එහිදී මේ ස්වාමීන් වහන්සේලා දෙනමත් මාත් එක්ක යනවා උරණට. අනවශ්‍ය විදිහට කලකෝලාහල කරගන්න එපා. නීත්‍ය අනුකූලව කළ හැකිව තිබෙන උපරිමය මේ චූදිත නිලධාරීන් සම්බන්ධව ඉදිරියේදී නිනයානුකූලව ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. තමුන්නාන්සේලා සිවුර පිළිබඳව විශ්වාසය තියෙනවා. පසුව ප්‍රදේශවාසීන් විසිර යන විට අදාළුවම දෙක පමණ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජාතික පුවත්පත් වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම්. මුලින්ම අවධානය යොමු කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහය වෙත. දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන චිරස්ථලයේ වාර්තා වන්න වෙන මේ ආකාරයට ජාතික පාසල් අනතුරේ විදුහල්පතිවරු ඉවතට නිලන්ත මදුරාවල තමයි වාර්තාවට අදාළ තොරතුරු ගෙන එන්නේ. කොළඹ විශාකා, කොළඹ දෙවිබාලිකා, කොළඹ ගම්පහ රත්නාවලී, මාතර සුජාතා සහ මහනුවර පුෂ්පදාන විදුහල්පතිවරු ඉවතට යනුවෙන් වාර්තා කරන ඔවුන්ගේ ප්‍රධාන සිරස්ථලයෙන් ජාතික පාසල්වල සේවය කරන අධ්‍යක්ෂීම් සහිත ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරුන් පාසල් හැර යාමේ බරපතල අවධානමක් මතුව තිබේ. මීට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාව නොසලකා නවක විදුහල්පතිනියන් කිහිප දෙනෙකු සුදුසුකම්බලට ලකුණු ලැබෙන පරිදි විදුහල්පතිවරුන් බදවා ගැනීමේ ලකුණු පටපාටිය සකස් කර තිබීම යනුවෙන් අද දිවයින ඉරිදා සංග්‍රහය ඔවුන්ගේ ප්‍රධාන සිරස්ථලයේ වාර්තා කර තිබෙනවා. ජාතික පාසල් ආශ්‍රයෙන් තමයි ඔවුන්ගේ ප්‍රධාන සිරස්ථල සකස් වී තිබෙන්නේ. ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟයට මාධ්‍ය හමු ඒ විදිහට අනුසිරස්ථලයක් වාර්තා කර තිබෙන්නේ දිවයින ඉරිදා සංග්‍රහය. උපාලද සේරම තමයි වාර්තාවට අදාළ තොරතුරු ගෙන එන්නේ. මෙන්න මේ ආකාරයෙන් තොරතුරු වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂය මාසයකට මාධ්‍ය හමු 50ක් පමණ පවත්වමින් ආණ්ඩුවට එරෙහිව සිදු කරන විවේචනවලට පිළිතුරු දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මාධ්‍ය හමු පැවැත්වීමට තීරණය කර ඇත. ඒකාබද්ධ විපක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, මව්බිම සුරකීමේ ව්‍යාපාරය ආදී පක්ෂ හා සංවිධාන රසක් දිනපතා මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුව අසත්‍ය චෝදනා එල්ල කරමින් සිදු කරන විවේචනවලට පිළිතුරු දීමට වඩා රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙතෙක් රජයේ මැති ඇමතිවරු වැඩි අවධානයක් යොමු කළ බවත් දිනෙන් දින සිදු කරන බොරු ප්‍රචාර හමුවේ නිහඬව සිටියොත් ජනතාව එම බොරුවලට රැවටි ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමේ අනතුරක් පවතින බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සාස්පලක නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් පැවසුව පුවත අද දිවෙන පුවත්පත අනුසිරස්තලකෙන් වාර්තා කර තිබෙනවා. ඒ ආකාරයෙන් තවත් අනුසිරස්තල තෝරා ගන්න ලැබුණා. එයත් දිවෙන පුවත්පත විශේෂම මේ හිටපු අමාත්‍ය විජේකලා මහේශ්වරන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සම්බන්ධව මතුවුණු කරුණු කාරණා ගැන තවමත් දේශපාලන වේදිකාවේ සහ රටේ සමහර තැන්වල කතාව හර ලක් වෙනවා. කටඋත්තරෙන් පසු විජේකලාට නඩු යනුවෙන් වාර්තා කර තිබෙනවා. එතුමෙගේ ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් නෝමන් පලිහවටන තමයි වාර්තාවට අදාළ තොරතුරු ගෙන එන්නේ. කොටි සංවිධානය යළිත් අවශ්‍ය කරන බවට ජාපනයේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය ඇමතිනි පාර්ලිමේන්තු මන්ත්‍රණී විජේකලා මහේශ්වරන් මහත්මියගෙන් පොලිසිය දීර්ඝ කටඋත්තරයක් ලබා ගැනීමෙන් පසු ඇයට එරෙහිව නඩුවක් ගොනු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දිවයින ඉරිදා සංග්‍රහයට පැවසුවා කියන පොත අද දිවයින ඉරිදා සංග්‍රහය අනුසිරස්තලයක් බවට පත්වී තිබෙනවා. තවත් අනුසිරස්තලයක් එයත් දිවයින පුවත්පතෙන් ඇමති කැමති නැතත් මේ වගා වැඩසටහන මම කරනවා. මෙහෙම කියන්නේ පූජ අතුරලියේ රතන හිමියන්. ජගත් කනහරාරච්චි තමයි වාර්තාවට අදාළ තොරතුරු ගෙන එන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යවරයා කැමැති වුවත් නැතත් ආරම්භ කළ වස විසෙන් තොර වගා වැඩසටහන අකණ්ඩව ඉදිරියටත් ගෙන යන බව පූජ අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා කියන පොත අද දිවයින පුවත්පතේ අනුසිරස්තලයකින් වාර්තා කර තිබෙනවා.
මදුෂාන් දිවයින පුවත්පතෙන් අනතුරුව ලක්වීම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙතයි මේ අවධානය යොමු කරන්නේ. ජනපති අපේක්ෂකයා ගැන පක්ෂ තුනම අර්බුදයක ලක්වීම පුවත්පත උන්ගේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට වාර්තා කරනවා. එළඹෙන ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන ප්‍රධාන පක්ෂ ත්‍රිත්වය තුළම මේ වන විට අර්බුදයක් ඇති වී තිබෙන බවට තමයි සඳහන් කරලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් කීප දෙනෙකු ඊළඟ ජනාධිපතිවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරන අතර එම පක්ෂයේම තවත් පිරිසක් පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවට තමයි කරුණු සඳහන් කරලා තිබෙන්නේ. වගේම තමයි එම පක්ෂයේම තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ වෙනුවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට සාකච්ඡා කරමින් සිටින පොතත් ඒ විදිහට වැඩිදුරටත් ලක්බිම පුවත්පත වාර්තා කරලා තිබෙනවා. උපුටා ගන්නවා තවත් අනුසිරස්තලයක් එයත් ලක්බිම පුවත්පතෙන්ම. පළාත් සභා ඡන්දය ගැන පක්ෂ නායකයෝ දැඩි තීන්දුවක. ලසන්ත වීරකුල සූරිය ගෙනෙන වාර්තාවතටයි අවධානය යොමු කරන්නේ. පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් ලබන බදාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ස්ථිර තීන්දුවකට එළඹීමට නොහැකි වුවහොත් දැඩි තීරණ ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ සැලසුම් කර තිබෙන බවට වාර්තා කරලා තිබෙනවා. එවැගේම තමයි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව ක්‍රමයටද පැරණි ක්‍රමයටද යන්න පිළිබඳව මෙතෙක් ස්ථිර තීරණයක් ගත යුතු බවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නායකයෝ පවසති අනුවත් වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා ලක්බිම පුවත්පත. ඔබින්දියා මීළඟට උපුටා ගන්නවා ඉරිදා ඇපල් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා මෙන්න මේ විදියට. එල්ලුම් ගහ කපා දමන්න ජාත්‍යන්තර පොරවක්. සවිස්තර වාර්තාවක් සමගින් සිරස්තලයේ ගෙනෙනවා මේ විදියට. වර්ධනය වෙමින් පවතින මද්‍රව්‍ය රැල්ල සහ අපරාධ රැල්ල මර්ධනය කිරීම වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනපතිවරයා පසුගියදා අවධාරණය කළා. කෙසේ වෙතත් ජාතික වශයෙන් එසේ වන විට ජාත්‍යන්තර වශයෙන් වගකිව යුතු සංවිධාන බොහොමයක් මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් සිටිති කියලා වාර්තා කරනවා. විශේෂයෙන්ම එහිදී යුරෝපා සංගමය පවසා තිබෙන්නේ මේ මරණීය දඬනය ක්‍රියාත්මක කළොත් GSP ප්ලස් බදු සහනයට බාධා ඇතිවිය හැකි බවයි. ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමගින් තමයි ඉරිදා ඇපල් පුවත්පත උන්ගේ ප්‍රධාන සිරස්තලයේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මිනුවට තවත් සිරස්තලයක් උපුටා ගන්නවා ඉරිදා ඇපල් පුවත්පතෙන්ම. සජිත් ඇමතිකම අතහැරීමේ සූදානමක. දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන උදාගම් නිවාස ව්‍යාපෘතිවලට ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් විසින් කරනු ලබන බාධා කිරීම් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය දුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දුරයෙන් ඉලාස්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වනවා කියලා තමයි ඉරිදා ඇපල් පුවත්පතේ සිරස්තලයෙන් වාර්තා කරන්නේ. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට අයත් උක්වගාවක ගින්නක් හටගෙන තිබෙනවා. මේ ගින්න නකර 200ක පමණ උක්වගාවක් විනාශයට පත්ව ඇති බවයි සෙවනගල පොලිසිය ප්‍රකාශ කළේ. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට අවශ්‍ය උක් සැපීම සඳහා වගා කර ඇති උක් වගාවක ඊයේ දහවල් ගින්නක් හටගනු ලැබුවා. ගිනිගල් පැලැස්ස, මයුරගම, හතිකනුව, කෝන්නාර යන ගම්මානවල උග්ගුවීන් වගා කර ඇති අක්කර 200ක පමණ වගාවක් මිගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීමට සීනි කර්මාන්ත ශාලාවේ ගිනි නිවීමේ රථ සහ ජල බවුසර් යොදා ගනු ලැබුවා. සීනි කර්මාන්ත ශාලාවට අවශ්‍ය උක් සැපීම මේ ගින්න නිසා අඩාල වන බවයි කර්මාන්ත ශාලා බලධාරීන් පවසන්නේ. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සෙවනගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අද දවසින් විදෙස් පුවතක් වෙතටයි මේ අවධානය යොමු කරන්නේ. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුණු ලැවගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම ලැවගින්නට හසුවේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුණු ලැවගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වැති බවටයි වාර්තා වන්නේ. ඒ අතර එකම පවුලේ කුඩා ළමුන් 2 දෙනෙකුද ඔවුන්ගේ මිත්තණියද සිටිනවා. ගින්න නිවීමට එක් වූ ගින්න නිවන බටයින් 2 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් 17 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවටයි සඳහන් වන්නේ. ලැව්ගින්නට හසුවීමෙන් ගොඩනැගිලි 500කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර දහස් ගණනක ජනතාවට සිය නිවාස අතහැර යාමටද සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ පුද්ගලයන් 90,000ක් පමණ ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මේ වසරේ ගත වූ මාස 7 තුලදී ඇමරිකාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 4.5ක් විනාශ වුණා. ඒ සමගින් මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නටයි. විරාමෙන් අනතුරු ඔබ යලිත් අද දවස සමගින්. සාමාන්‍යයෙන් කොළඹ ජීවත් වෙනවා කියලා කිව්වට පස්සේ සමාජයේ ලොකු පිළිගැනීමක් ලැබෙනවා. මොකද කොළඹ කියලා කියන්නේ අපේ රටේ අගනගරය. කොළඹ ආශ්‍රිතව ජීවත් වෙනවා කියලා කියන්නේ බොහෝ පිළිගැනීමක් ලැබීමට හේතු කාරණා වෙන දෙයක්. නමුත් මේ කොළඹ දිස්ත්‍රික්කයේ මෙරට ප්‍රධානතම මෙන්ම සංවර්ධනයේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කයේ බවට පත් වුණත් එවන් දිස්ත්‍රික්කයක තමන් ජීවත් වන බිම් අඟලටවත් ඉඩම් ඔප්පුවක්වත් නොලද ජනතාවක් එම දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා කියලා කිව්වොතින් ඔබ එය විශ්වාස කරන එකක් නැහැ. නමුත් එවන් ගම්මානයක් අපට හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. හයිලෙවල් මාර්ගයේ සිට මීගොඩ මන්සන්දියට ගොස් ආටිකල දෙසට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව නාමලුව ප්‍රදේශය හමුවනවා. එතැන් සිට ඉතා දුෂ්කර මාර්ගයක් ගොස්සේ ඉදිරියට ගමන් කිරීමේදී රබර් වතු සහ කැලෑවකට මැදිව තිබෙන නයිද ගොඩැල්ල ගම්මානය දැකගත හැකි වනවා. මේ ගම්මානයේ පරම්පරා 4ක ජීවත් වන ජනතාව සිටියද ඔවුන් කිසිවෙකු එම ගම්මානයේ කිසිදු බිම් අගලකට හිමිකම් නොකියයි. අපේ තාත්තලා අම්මලා උපන්දා සිට පරම්පරා 4ක වෙලේ ඉඳලා මේ ගමේ ඉන්නවා. හැබැයි තාම අපිට කිසිම අවහරණක් නැහැ. උවිතෙන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපිට කිසිම මේ ඔප්පු ඉඩකඩම් වලට ලැබිලා නැහැ. ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේත් අපිට කොහොම හරි මේ ඉඩම් ඔප්පු ලබා දෙන්න කියලා. ඉතින් මම ඉල්ලන්නේ අපේ ගෙවල් 28 අතර 28 ඔප්පු ලබා දෙන්න. අපිට කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ ඔප්පු නැතුව. වලට ඔප්පු නැහැ කියලා අපි කොන් කරලා අයින් කළාම දානවා. මේ ගම සම්පූර්ණයෙන්ම අයින් කළා තියෙන්නේ. කෘෂිකර්මාන්තයේ සිය ජීවනෝපාය කරගත් මේ ජනතාව පරම්පරා 4ක සිට ජීවත් වන්නේ ස්ථිර නිවාසයක් ඉදිකර ගැනීමේ සිහින දකිමින්. ජීවත් වෙන්නේ ගොවිතැන් කළා. අපිට කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ රජයෙන්. මේවට ඔප්පු ලබා දීලා කොහොම හරි අපිට මේ ආණ්ඩුවට බරක් නොවී ජීවත් වෙන්න වැඩ කටයුතු සලස්සලා දෙන්න කියලා. වසර ගණනාවක් මේ ජනතාව මෙලෙස නොයෙකුත් අවහිර බාධක මැදියේ ජීවත් වුවත් ඔවුන් සිටින ඉඩමට ඔප්පුවක් හෝ බලපත්‍රයක් කිසිදු රාජ්‍ය බලධාරියෙකු විසින් මෙතෙක් ලබා දී නැහැ. මේ නිසා වෙන්න ඔවුන් ගැටළු රැසක් මැදියේ ජීවත් වෙනවා. කොළගේ නැත ටීචර්ලා ඒ බහිනව ළමයට ගාන බහින මේ පොත් ඔක්කොම නැහැ කියලා අපි අරන් දෙන්නේ ඉදන්නේ. අපි මොනතර කොටුවක් කොරන්න තමයි කේතර හොයලා දෙන්නේ ළමයින්ට. කන්න බොන්නත් අපි අමාරු තත්ත්වයක අපි ජීවත් වෙන්නේ. අපට ඇන්නන්ට අතකුන්නේ බැංකුවකට ගියත් අපට නෑ දෙන්නේ නැහැ. අලි දෙන්නම් කොටි දෙන්නම් කියන මොනක් කන්න අපට හම්බ වෙලා නැහැ ජීවිතේට. මේ ගම්මානයට පැමිණීමට තිබෙන එකම මාර්ගයේද වසර ගණනාවක සිට පිළිසකර නොකිරීම නිසා ජනතාව තම නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. වසරකට අවස්ථා ගණනාවකදී ගම්වතුර උවදුරට නයිද ගොඩැල්ල ජනතාවට මුහුණ දීමටද සිදුවනවා.
පරණ ගොයිතන් තමයි මේක වතුරට යට වෙනවා. අපිට මුකුත් ආදරයක් මුකුත් හම්බෙන්නේ නැහැ. ආපු වතුරට යට වුණ මේ මඤ්ඤොක්ක තමයි ගලවන්න දීවිච්ච මඤ්ඤොක්ක. දැන් මේ මඤ්ඤොක්ක වල මේ දැන් මේ ආපු දැන් හිතවන්න හදන්නේ රටට හොඳ නිෂ්පාදනයක් මේ කර ඉදිරිපත් කරන්න පුළුවන් රජේ මොනවා හරි වැඩපිළිවෙලක් හදනවනම්. අපිට ඉස්කෝලේ යන්න විදිහක් නෑ වැස්ස දවසට. පාරේ මඩ තියෙනවා. මේ ගම් වතුර ගලනවා. යන්න එන්න තරන්නේ වටේට කොටු වෙලා. ගම්මානයේ ජනතාව මුහුණ පා සිටින මේ ගැටලු පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බවටයි ජනතාව චෝදනා කරන්නේ. ගංගවතුරට යට වුණාම මේ මිනිස්සු තවත් අසරණ තත්ත්වයට පත් වෙනවා. හවුහරණක් නැහැ. ණයක් ගන්න, වන්දියක් ගන්න මොකකටවත් ක්‍රමයක් නැහැ මේ ගමේ ජනතාවට. මොකද එහෙම ගන්න බැරි මේගොල්ලෝ අනවසර ඉඩම් වල ඉන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි අවුරුදු 40 30 මේ මිනිස්සු මේක ජීවත් වෙනවා. ඡන්ද වලට විතරක් ඇවිල්ලා අපිට කියනවා ඉඩ කඩල් ලබා දෙන්න, ඔප්පු ලබා දෙන්න, කිසියම් දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔප්පු ලබා දෙන්න කියලා තමයි අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ. විශ්වාසය කියලා කියන්නේ වීදුරුව වගේ දෙයක්. සාමාන්‍යයෙන් විඳ විශ්වාසයේ බිඳුනොතින් ආපහු හදන්නට අමාරු. හැබැයි අද දවස් වැඩසටහන ගැන ප්‍රේක්ෂක ඔබ ඉන්නේ 100%ක විශ්වාසකින්. ඒකට එක හේතුවක් තමයි අපි මේ අද දවස් වැඩසටහන තුළ ඔබට වාසනාවන්ත මතක් කිරීමක් කරනවා. ඒ වාසනාවන්ත මතක් කිරීම ඔස්සේ ඔබට හැකියාව ලැබෙනවා ඔබේ ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න. ඒ නිසා ඔබ විශ්වාසයෙන් අද දවස් වැඩසටහන තුළ රැඳී සිටින බව අපි හොඳාකාරවම දන්නවා. ඒ විශ්වාසය තව තවත් තහවුරු කරමින් අද දවස තුලත් ඔබට වාසනාව උරගා බැලීමට තිබෙන අවස්ථා ගැන මතක් කරන්න අපි සූදානම්. වින්ද්‍යා ඉන්නවා ඒ වාසනාවන්ත මතක් කිරීම කරන්න. අමදශාන්, එහෙමනම් අද දවසේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔබ වෙනුවෙන් නිකුත් කරන ලොතරැයිපත් පිළිබඳව මතක් කරන්න. අද ඉරිදා දවසේ මහජන සම්පත, ගොවිසෙත, නිරෝග ධන නිධානය කියන ලොතරැයිපත් තමයි අද දවසේදී දිනුම් හඳුනු ලබන්නේ. විශේෂයෙන්ම මේ නිරෝග ලොතරැයි පිළිබඳව කතා කරනවා නම් අපේ රටේ ජාතික වකුගඩු අරමුදලට ප්‍රතිපාදන සලසන ලොතරැයි තමයි නිරෝග ලොතරැයි කියලා. ඒ කියන්නේ මේ ලොතරැයිපත් වලින් එකක් හෝ කිහිපයක් මිලදී අරගෙන ඔබට පුළුවන් අද දවසේදී ඔබගේ ජීවිතයට වාසනාව උදා කර ගන්නට. හදිසි අවස්ථාවකදී, හදිසි අනතුරකදී අපි සාමාන්‍යයෙන් ලබා දිය යුතු මූලික ප්‍රතිකාර පිළිබඳව තමයි අපි දැන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. අද දවසේදී ඒ අතරින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ හදිසි අනතුරකදී නාසයකින් ලේ ගැලීමක් සිදුවහොත් ලබා දිය යුතු මූලික ප්‍රතිකාර පිළිබඳව. බොහෝ දිනකට මේ පිළිබඳව ඒ තරම් දැනුමක් නොවන්නට පුළුවන්. ඒ නිසාවෙන් තමයි අපි එවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද කියලා ඔබව දැනුවත් කරන්නට මේ ඉඩකඩ වෙන් කරන්නේ. ලෝකී මහාමාර්ගයේ අනතුරු හේතුවෙන් දහස් ගණන් මිනිසුන් මියැදෙනවා. හැබැයි හොඳට මතක තබා ගන්න, මේ අය මියැදෙන්නේ අනතුරුදායක තත්ත්වයට වඩා අනතුරට පසුව බොහෝමයක් අය නිවැරදි ප්‍රථමාධාර සහ මේ රෝගියා බේරා ගැනීමට ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ අය රෝහලට එන්න පෙර ආතුව මියැදෙනවා. එහෙම නැත්නම් රෝහලට ගෙන එන විටත් ඔවුන් මියැදිලා තිබෙනවා. නමුත් ඔබ මතක තබා ගන්න ප්‍රථමාධාර කියන අතිශය සරල දෙයක්. ඔබ ළඟ තියෙන සම්පත් ඕනම දෙයක් භාවිතා කරගෙන මේ රෝගියා පත්‍රා තියෙන අනතුරුදායක තත්ත්වයේ අවම කරලා ඔහුව ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම තුළ මේ අනතුරුදායක තත්ත්වය අපිට පාලනය කරන්න හැකියාවක් තිබෙනවා. දැන් අපි හිතමු කෙනෙක් මෝටර් සයිකලෙන් ගිහලා අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙමනම් මතක තියාගන්න, බොහෝ විට මේ රෝගියාගේ ගෙලේ කශිරුකරලට අනතුරක් සිදු වෙන්නට පුළුවන්. එහෙමනම් ඔබ කල යුත්තේ, ඔබට පැහැදිලිව පේනවා ඇති, ගෙල අධික වේගෙන් චලනය වෙන වාහනයක නම් මේ සුෂුම්නාවට අනතුරක් සිදු වෙන්න පුළුවන්. එහෙමනම් අපි කල යුත්තේ ඔබට සපයා ගන්න පුළුවන් කුමන කොලර් එකක් මේ ආකාරයෙන් ගෙලට දාන්න පුළුවන් නම් ඔහුගේ ජීවිත අස්ථාවරත්වය අපිට රැක ගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ සිරුරේ හැම තැනක්ම කැඩිලා බිඳිලා තුවාල සිදු වෙන්නට පුළුවන්. හැබැයි ඔබ රෝහලට එන්නට පෙර ආතුව අපි හිතමු උදරයේ අනතුරක් වෙලා තියෙනවනම් කරුණාකර ඔබ ළඟ තියෙන සුපිරිසිදු රෙදි කඩක් පෑඩ් එකක් හැටියට නවලා උදරයේ මේ තුවාලය වහන්න. අත්පය කැඩිලා තියෙනවනම්, අස්ථිභග්නයක් තියෙනවනම් පතුරක් බැඳලා ඒ ස්ථාවරව තබන්න. මේ කොමන හෝ අනතුරක් ඇත්තන් අනතුරේ ස්වභාවය වැඩි දියුණු නොකර ඒ තත්ත්වේ නිවැරදිව පාලනය කරමින් රෝහල් කරා එන්නට පුළුවන් නම් රෝගීගේ ජීවිතය අපිට බේරා ගන්නට පුළුවන්. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් ඔබ වෛද්‍යවරයෙක් නොවේ, ඔබ හෙදවරියක් නොවේ, ඔබ ළඟ කිසිම සම්පතක් නැහැ. නමුත් ඔබ දන්නවාද, පතුරු සඳහා ඔබට ඕනම දෙයක් භාවිතා කරන්න පුළුවන්. පත්තරයක් නවන්න පුළුවන්, කාඩ්බෝඩ් එකක් ගන්නට පුළුවන්, ඕනම දෙයක් ගන්නට පුළුවන්. බැන්ඩේජ් පටි නැත්නම් ඔබට රෙදි පටි කෑලි හරි කපලා ගන්නට හැකියාවක් තියෙනවා.
කොලර් එකක් නැත්නම් ඔබට කාඩ් බෝඩ් එකක් හරිනවල වෙද්දකින් ඔතලා ඔබට එය ගෙල වටා ඔතලා ඔහුගේ කශිරුකා පද්ධති චාලනයම වළක්වන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මහා මාර්ගයේ කුමන අනතුරක් සිදුනත් කරුණාකර මේ රෝගියා චලනීය වීම පුළුවන් තරම් අවම කර නිවැරදි ප්‍රතිමාදාර සමග රෝගියා රෝහල්ගත කරන්න පුළුවන් නම් ඔහුගේ ජීවිතය රැක ගන්නට අපට හැකියාවක් ලැබේවි. ATM යන්ත්‍රවලට මුදල් ගබඩා කරන සමාගමක නිලධාරීන්ට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ කිසියම් පිරිසක් විසින් රුපියල් කෝටි 3කට අධික මුදලක් පැහැරගෙන ගොස් තිබෙනවා. ATM යන්ත්‍රවලට මුදල් ගබඩා කර යමින් සිටි පිරිසක් බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේ ආපන ශාලාවක සිටි අවස්ථාවේ මෙමංකුල්ලිය සිදුව ඇති බවයි පැවසෙන්නේ. මේ වන විට මුදල් රැගෙන යමින් තිබූ වෑන් රථයේ සිටි සිවුදෙනාගෙන් පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ATM යන්ත්‍රවලට තැන්පත් කිරීමට මෙම අති විශාල මුදල රැගෙන ගොස් ඇත්තේ ඉතා අනාරක්ෂිත ලෙස බවයි සිදුකර ඇති මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ. බැංකු ATM යන්ත්‍රවලට ගබඩා කිරීම සඳහා රැගෙන යමින් තිබූ මුදල් තොගයක් මෙසේ මංකොල්ලකා ඇත්තේ ඊයේ පස්වරු 5:30ට පමණයි. නාරහෙන්පිට ප්‍රදේශයේ පිහිටි ATM යන්ත්‍රවලට මුදල් ගබඩා කරන සමාගමක නිලධාරීන් ප්‍රදේශ කිහිපයක පිහිටි ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව බුලත්සිංහල ප්‍රදේශයට පැමිණ තිබෙනවා. වෑන් රථයකින් මෙම කාර්ය සඳහා මුදල් අයකමිවරුන් දෙදෙනෙකු හා ආරක්ෂක නිලධාරියෙකු ගොස් ඇති බවයි පැවසෙන්නේ. බුලත්සිංහල වෙදකෙවත්ත ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිට වෑන් රථය නවතා වෑන් රථයේ රියදුරා ආරක්ෂක නිලධාරියා සහ මුදල් අයකැඹිවරයෙකු ආපන ශාලාවට ගොස් ඇත්තේ ආහාර ගැනීම සඳහායි. ආරක්ෂක නිලධාරියා තමන් සතුව තිබූ ගිනි අවිය වෑන් රථයේ තබා ආහාර ගැනීම සඳහා පැමිණ තිබූ අතර එක් මුදල් අයකැඹිවරයෙකු වෑන් රථයේ රැඳී සිටි බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් සුඛෝභෝගී ජීප් රථයක නිම ස්ථානයට පැමිණෙන 6 දෙනෙකුගෙනුත් කණ්ඩායමක් අදාළ පිරිසට මිරිස්කුඩු ගසා ඇත්තේ තිදෙනා ආහාරගෙන අවසන් වනවත් සමගයි. අනතුරුව වෑන් රථයේ තිබූ ගිනි අවිය ඕන් පාරයටගත් කුල්ලකරුවන් මුදල් ගබඩා කරන ස්ථානයේ ඉබි අතුරු කඩා එහි තිබූ මුදල් පැහැරගෙන පලා ගොස් තිබෙනවා. වාහනේ නතර කරලා කෑම කන්න ගියා. කෑම කන්න යන ගමන් කෑම කන ගමන් එක පොඩි කළු කොල්ලෙක් ඇවිල්ලා කඩයක්කට කිව්වා පේන්ටි 4ක් දාන්න කියලා. පේන්ටි 4 දාන්න කියලා ඌ එළියට ආවා. ඊට පස්සේ මම කාලා මම තමයි ඉස්සෙල්ලාම කාලා ටැප් එකට ගිහ වතුර ගත්ත අරගෙන වතුර කරගෙන අතෝල්තල බොන්න හදනකොට තව එළිය ඉඳන් ආපුගේ ටැප්පේකට ගොරවට විදුරු අරන් ඇවිල්ලා සාක්කුවෙන් ඇදලා දෙකෝද ගත්ත මිනිස්සු ටික මූණට ගැවෙලි. ඔව් මගේ අතර මම මෙහෙම ඇඟිල්ල ඉල්ලලා හිටියේ කැම කරවන්න ටැප්පේකට යන්න. මූ ආවේ අතර ගන්න. ඔව් මේ වැන්නේ අතර. ඊට පස්සේ මම අතර මෙහෙම දාගෙන මිනිස්සු ටික දාගෙන එහෙම මම කෑ ගහගෙන දිව්වා කඩේ පිටිපස්සේ. ඊට පස්සේ බයික් එකේ ආවා කපල් එකක්. මං කිව්වා අපේ වාහනේ මං කොල්ල කනවා අයියේ මේ පොඩ්ඩක් අර වාහනේ නම්බරේ නෝට් කරගන්න කියලා. ඊට පස්සේ ගෑනු එක්ක කෙනා ෆෝන් එක දුවද ගහගෙන අපිට දුන්නා. වෑන් රථයේ මුදල් බහලුව මළු 20ක් තිබී ඇති අතර කොල්ලකරුවන්ට රැගෙන යා හැකි වැත්තේ ඉන් මළු 12ක් පමණයි. එහි තිබූ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 3කට අධිකයි. එම ස්ථානයට පැමිණි බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කළුතර කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කොළඹ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ද විමර්ශන ආරම්භ කරනු ලැබුවා. අදාළ මුදල් ගබඩා කිරීමේ සමාගමේ නිලධාරීන්ගේ කාර්යභාරය වී ඇත්තේ කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ATM යන්ත්‍රවල ඉතිරිව තිබූ මුදල් ගෙන නැවත අලුත් මුදල් ගබඩා කිරීමයි. කෙසේ වෙතත් පසුව සිදුකර ගණනය කිරීම වලට අනුව රැගෙන යාමට නොහැකි වූ මුදල් මළු 8 තිබූ මුදල් ප්‍රමාණය රුපියල් 1,15,62,600ක්. මෙවැනි අතිවිශාල මුදලක් ඉතා අනාරක්ෂිත ලෙස රැගෙන ගොස් ඇති බව පවසන පොලිසිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බොලිවුඩ් චිත්‍රපටවලට ආදරය කරන බොලිවුඩ් තාරක තාරකාවියන්ට ආදරය කරන ඔබ වෙනුවෙන් වැදගත් පුවතක් දැන් කියන්නටයි මේ සූදානම් වන්නේ. තමයි සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්‍රා සහ හොලිවුඩ් ගාන ශිල්පි නික් ජොනාස් විවාහ ගිවසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා.
බොලිවුඩ්හි අතිශය ජනප්‍රිය චරිතයක් වන ප්‍රියංකා චොප්‍රා පිළිබඳව පසුගිය කාලයේ වැඩි වශයෙන් කතා බහ වුණා. ඊට හේතු වූයේ ඇගේ පෙම්පුවත පිළිබඳව මාධ්‍යයට තොරතුරු අනාවරණය වීමත් සමගයි. කලින් කල විවිධ පෙම්වතුන් සමග ප්‍රියංකාගේ නම ඈඳුනත් බොහෝ සෙයින් කතාබහට ලක් වූයේ හොලිවුඩ් ගායන ශිල්පී නික් ජොනාස් සමග පවතින පෙම් සම්බන්ධතාව හේතුවෙන්. සුප්‍රසිද්ධ පීපල් සංගරාව මේ වන විට අනාවරණය කර තිබෙන්නේ මේ යුවළ විවාහ කිවිසගෙන ඇති බවයි. සුදානම නැවත වතාවක් කෙටි විරාමයක් ලබා ගන්නට. මිරිස්කුඩ් ගසා රුපියල් කෝටි 3කට අධික මුදලක් බුලස්තිංගල දී කොල්ලකයි. පහර දීමකට එරෙහිව ඉංග්‍රීසි පොලිසියට ප්‍රදේශවාසීන්ගේ විරෝධය. දෙවනකල ගින්නකින් අක්කර 200ක උක්වගාවක් විනාශයි. ඔප්පු නැතුව දුක් විඳින කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ගම්මානය. ඒ ගෙවල් 28ද කිසිම ඔප්පුවක් රජයෙන් මෙතෙක් දීලා නැහැ. මොනරාගල තද සුළඟකින් නිවාස රැසකට හානි. ඉන්දීය සුපිරි නිලි ඓශ්වර්ය රාය් රංගනයෙන් එක්වන නවතම බොලිවුඩ් සිනමා සිත්තම. තමසින් මේඩ කඩ වෙන් කරන්න සූදානම් වෙන්නේ විලාසිතා වලට කැමති ඔබ වෙනුවෙන්ම තමයි. ඉතින් මේ සූදානම සුපිරි විලාසිතා දැක්මක් ඔබ වෙත ගෙනෙන්නයි. I don't want.
ක්‍රිස්තු වර්ෂ 411 කාලවකවානුව තුල ලක්දිව වැඩවාසය කළ චීන ජාතික පාහියන් හිමියන් ගැන බොහෝතරතුර වාර්තා වන විශේෂයෙන් අපගේ පාසල් විෂය නිර්දේශය තුල ඉතිහාසය විෂය තුල අපි කතා බහට ලක් කරවතින් පාහියන් හිමියන් ගැන අපිට ඉතිහාසය විෂය නිර්දේශය තුල අනිවාර්යයෙන්ම කතා බහට ලක් කරනවා. නමුත් අද අපි කියන්න හදන්නේ පාහියන් භික්ෂුන් වහන්සේ පිළිබඳ නෙවෙයි. උන්වහන්සේගේ අනුරුවක් අනුරාධපුරයේ අභයගිරි මහා විහාරයේ ඉදිකර තිබෙන පිළිබඳ තමයි අද අපි ඔබට තොරතුරු කියන්න බලාපොරොත්තු වන්නේ. චීන ජාතික පාහියන් හිමියන් අනුරාධපුර යුගයේ අභයගිරි මහා විහාරයේ වැඩවාසය කරමින් සිටියේදී උන්වහන්සේ විසින් සියසින් දුටු ශාසනික පුවත් පිළිබඳ සඳහන් කර ඇති දේශාටක වාර්තාවක් අදට දක්නට ලැබෙනවා. එකල ලක්දිව ගැන වගේම බොහෝ ඓතිහාසික තොරතුරු මෙන්ම අභයගිරි මහා විහාරයේ මූලික කරගෙන සිදු කළ ශාසනික සේවාවන් පිළිබඳවද එහි සඳහන් වනවා. එවැනි ඓතිහාසික ශාසනික මෙහෙවරක් සිදු කළ පාහියන් හිමියන්ට කෙරෙන ගෞරවයක් ලෙස ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය මගින් උන්වහන්සේගේ අනුරුවක් අභයගිරි මහා විහාරයේ තැන්පත් කරනවා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ චීන බෞද්ධ සංගමේ උපසභාපති මිග්නේෂන් හිමියන් යන හිමිවරුන් අතින් එම ප්‍රතිමාව නිරාවරණය කිරීම සිදු කෙරුණා. එම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු බැතිමතුන් රැසක් එක්ව සිටියා. හින්දි සිනමාපට නරඹන්නට කැමති ඔබ වෙනුවෙන් තමයි අපි අද දවසින් මේ ඉඩකඩ වෙන් කරන්න සූදානම් වෙන්නේ. බොලිවුඩයේ මේ දවස්වල බොහෝ දිනාගේ වැඩි අවධානයට වැඩි කතාබහට ලක්ව තිබෙන ඓශ්වර්යා රායගේ නවතම හින්දි චිත්‍රපටය ගැනයි මේ විමසා බැලීම. භායියෝ ඔර් බෙනෝ ආප්කෙ සාම්නේ ආ රහේලේ හෑ ඡන්කාර් ඕර්කෙස්ට්‍රාකේ ෆන්කාර් ෆනේ ඛාන්. වසරක පමණ නිහඬියාවකින් පසු යලිත් රිදී තිරයට පැමිණ සිටින සුපිරි නිලයේ ඓශ්වර්යා රායි රංගනයෙන් එක්වන නවතම හින්දි චිත්‍රපටය නම් කර තිබෙන්නේ ෆැනී ඛාන් ලෙසයි. හොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ එවරිබොඩිස් ෆේමස් සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස නිර්මාණය කර තිබෙන ෆැනී ඛාන් හින්දි චිත්‍රපටය හාස්‍යයෙන් පිරි සංගීතමය චිත්‍රපටයක් ලෙසයි නිර්මාණය කර තිබෙන්නේ. जो हमने किडनैपिंग की है तो इसके पैसे किससे मांगने हैं? कितने पैसे? आपको जो भी ठीक ठाक लगे. तो किडनैपर है या खुली? चंदा मांग रहा है? ये जो हल्का हल्का शुरू है. तो ये आर्ट बर्थडे आपका? ये आर्ट नहीं है अभी, इन्फिनिटी. मॉल? खुद को मिटा दिया. बंद करो म्यूजिक. එම චිත්‍රපටයට අනුව දිලිඳු මාපිය යුවලකට දාව උපන් තරුණ දියණියක් තම මව්පියන්ගේ දැඩි පෙළඹවීම මත ගායිකාවක් වීමට දරන උත්සාහය මෙමකින් කියවෙනවා. ඓශ්වර්යා රායි සමගින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ සුපිරි ඉන්දිය නළු අනිල් කපූර්, රාජ්කුමාර් රාවෝ, දිව්‍යා දත්තා ඇතුළු පිරිසක්. කලකට පසු අනිල් කපූර් පීකුගේ චරිතයකට පණ පොවමින් වෙනස්ම මුහුණුවරකින් රිදී තිරයට පැමිණෙන මෙම චිත්‍රපටය ඔහුගේ රංගන දිවියේ තවත් විශේෂ කඩයිමක් බවයි අනිල් කපූර් පවසන්නේ. प्रणाम है सादर पर तूने दी बस एक ही चादर क्या ओढ़े क्या बिछाएंगे मेरे अच्छे दिन कब आएंगे. අමිත් ත්‍රිවේදීගේ මියුරු සංගීතයෙන් රස ගැන්වුණු ෆැනී ඛාන් චිත්‍රපටය ගීත කිහිපයකින්ම සමන්විතයි. මේ
ෆැනිකන් චිත්‍රපටය ලබන අගෝස්තු 3 වෙනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි. මේ මොටි සයි මේ අපි පාපාගේ තරහ කිසි ගලකින් වන්නේ කාන් බන් කර ජෝ හේ චුපා. देख बेटा, सपनों के साथ दो ही बातें होती हैं, या तो पूरे होते हैं, टूट जाते हैं। तुझे कोई रोक नहीं सकता, दिल से कहा। සාමාන්‍යයෙන් 70 දශකයේ සහ 80 දශකයේ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කලාව තුළ සංගීතය තුළ ඉතාමත්ම ස්වර්ණමය අවධියක් විදිහට තමයි සැලකන්නේ. ඒ අවධිය තුළ ප්‍රේමණීය හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ හඬේ හිමිකරු කුමාරසිරි පතිරණයන් අද අපිත් සමග සම්බන්ධ වෙනවා, සම්බන්ධ වන්නේ මේ විරාමයෙන් අනතුරුව. ආරම්භ වෙන්නේ මීට සතියකට කලින් දකුණු ලක එක්තරා තැනකදී අපි කට්ටිය ඒ කියලා කියන්නේ
මම අප මේ වැඩසටහන් නිෂ්පාදක රෝෂාන් ඒ වගේ මේ සංගීතයෙන් අපට දායකත් වෙලා බදන ශමින්ද එක්තර අතනකදී හමු වෙනවා. ඒ හමු වෙන තැනදී වින්ද්‍ය අපි අහනවා මේ කුමාරසිරි පතිරණ වැඩසටහනට එන්නේ කවදද? රෝෂාන් කියනවා ලබන සතියේ එනවා. ශමින්ද කියනවා අම්මට සිරි මරුනේ. ඒ මරු දවස තමයි අද දවස. කුමාරසිරි පතිරණ ඔබතුමාට බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ස්වර්ණ වාහනේ වෙනුවෙන් අද දවස් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. ඒ මුලින් කිව්ව සියලුම වචන සියලුසියක්ම ඇත්ත බවට ශමින්ද සාක්ෂි දරයි. ඒ වගේම තමයි අභිෂා තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වේ සමත කියලා මම හිතන්නේ ඒ කාරණාව බොරු කරන චරිතයක් විදිහටත් මෙතුමා වහඳුන්වන්නට පුළුවන්. ඒ අපි වැඩසටහන ඉදිරියේදී ඒ පිළිබඳව කතා කරනවා. ඒ ගැන කතා කරන්න කලින් ගම්පලාත පොළොන්නරුව මුලින්ම කතා කරමු. පොළොන්නරුව ඉඳන් මේ තාක් ආපු ගමන ගැන. මගේ සංගීත ගමන පටන් ගන්නේ පාසල් වේදිකාවෙන්. පොළොන්නරුව තෝපෑ මහාවිද්‍යාලයේ පවත්වපු ප්‍රථම ගායනා තරඟෙන් කනිෂ්ඨාංශයෙන් මට අවුරුදු 13ක් වගේ තියෙද්දී පළවෙනියා වෙන්න ලැබුණා. එතකොට මට උප්පත්ති කියන්නේ පොඩි කාලේ ඉඳලම ගීත ගායනා කිරීමේ සහජ හැකියාවක් තිබ්බා. එතකොට ඒ සාමාන්‍ය අවුරුදු 8-10 වෙනකොට ලංකාවේ ඒ වෙනකොට ඇහිච්ච ගීත හැම එකම සංගීත කාණ්ඩ හා වචන මතක තියාගන්න පුළුවන් ඒ වගේ හැකියාවක් තිබ්බා. ඊට පස්සේ තමයි හැමදාම ඩෙස්ක් වලට ගගහ ස්කූලේ සර්ලාගේ ටීචර්ලා ගුටි කකා සින්දු කියන කොල්ල සෙට් එකක් අහවලා වෙන කෙනෙක් සින්දු කිව්වත් සර්ලා ඇවිල්ලා ගහන්නේ මට. ඒ සද්ද ඇවිච්චටම ඇවිල්ලා දෙන්නේ මට තමයි. බජව් අද්දානවද කියලා මට තමයි ගුටි කන්නේ. බලපුවහම මම ඒක සම්බන්ධෙකුත් නැහැ. වෙන කෙනෙක් තමයි හද්දා දෙන්නේ. ඒ වගේ ප්‍රසිද්ධ වෙලා හිටියා. ඒ වගේ සද්ද දාන්නේ මම කියලා. ඉතින් පස්සේ තමයි පළවෙනි ගායනා තරඟෙට ඒකත් මට බලෙන් තමයි මගේ ශිෂ්‍ය නායක අයියා කෙනෙක් තමයි අල්ලලා දැම්. මොකද මම සමීපිය හැමදාම මගේ සින්දුවක් තියෙනවා කියලා නෝටිස් බෝඩ් එකේ තිබ්බහම මං ගිහින් බලපුවාම තියෙනවා. මං ඒ කාලේ හරි ලැජ්ජයි ස්ටේජ් එකේ සින්දු කියන්න. මම ඒ බෙල් එක ගහනකොට සමීපියට මම බිත්තියෙන් පැනලා ගෙදර දුවනවා. එක දවසක් අතවසෙම ශිෂ්‍ය නායකයෝ දැනගෙන ඒ හැමදාම නම වෙනස් කරනකොට මම නැහැ. ඉස්කෝලේ ආපු එක්කෙනා නැහැ. සමීපියට නැහැ. පස්සේ ශිෂ්‍ය නායක 4-5 දෙනෙක් එක්කලා තාප්පෙන් පයින්නකොට මම අල්ලා ගත්තා. අල්ලගෙන එක්කන් ගිහින් වාඩි කරා. එදා තමයි ඉතින් කකුල් දෙක වෙවුල වෙවුල සින්දුවක් ගායනා කරා නිකන් හීනෙන් වගේ. ඒ දවස්වල මේ කාගේ ගීතද කියන්න වැඩිපුර? ඒ කාලේ හින්දි ගීත වගේම මිල්ටන් මල්වාරච්චි, ක්ලැරන්ස් ජීවර්ධන මහත්මයාගේ ගීත තමයි ගොඩක් ඇලුම් කරේ. මිල්ටන් මල්වාරච්චි ගීතවලට තමයි ගොඩක්ම ඇලුම් කරේ. ඒ නිසා වෙන්න ඇති මමත් ඒ ආර්ට ළඟම යන්න සින්දුමය අතින් නිර්මාණය වෙන්න ඇති ඒ තරම් මම ආදරය කරා. ඉතින් ඕක තමයි මගේ මුල්ම ගමන. සාමාන්‍යයෙන් මේ අපේ රටේ ගීත සාහිත්‍ය ගත්තාට පස්සේ මේ 70-80 දශකය කියලා කියන්නේ ස්වර්ණමය අවධිය කියලා ඕනම තරඟ සඳහන් වෙනවා. ලංකාවට ලංකා ගීත කලාව තුළ බොහොම ස්වර්ණමය නිර්මාණ රසක් බිහිවෙච්ච කාලවකවානුව 80 දශකයේ මැද භාගයේ ඉඳන් ඔබතුමන්ව ජනප්‍රිය වෙනවා. ඒ කාරණේත් එක්ක අපේ රටේ හිටපු බොහොම අතලොස්සක් වූ ගායකයන් වෙනුවෙන් ගෑනු ළමයි මැරෙන්න උනත් සූදානම් හිටිය කියලා විඳ දන්නවද? දන්නවද? ඒ කියන්නේ මෙන්න මෙයා ගීතයක් ගායනා කරනවා කිව්වොතින් හම්මෝ කියලා ශමින්ද එහෙම ඒ එහෙම නම් වලින් එකක් තමයි මේ කුමාරසිරි පතරණ කියලා කියන්නේ. ඉතින් 80 දශකයේ මැද භාගයේ ඇහිච්ච හඬ මම වයස අහන්නේ නැහැ. අදටත් ඒ විදිහටම අපිට බොහොම ලයන්නේ විදිහට ඇහෙනවා. මේක මේ කොහොමද પરම්පරාවෙන් මේ ගීත ගායනේ එනවද එහෙම නැත්නම් කොහොමද මේක මේ? ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් හතු පිපෙන්නා වාගේ ගායකයන් බිහි වෙනවනේ. එතකොට එහෙම බිහි වෙන ගායකයින් බොහොමුණුත්ෙන් වැඩිමුණුත්ෙන් අවුරුදු 3ක් 4ක් අල්ලලා ඉඳී. නමුත් මේ දශක ගාණක් තිස්සේ ඒ හඬ, ඒ ලයන්විත හඬ, ඒ ප්‍රේමණීය හඬ ඒ විදිහටම ප්‍රේක්ෂකයාගේ හැම නැත්තම් ශ්‍රාවකයාගේ හදවත් තුළ තැම්පත් වෙන්න නම් ඒක එක්ක එක මේ උප්පත්තියෙන් උරුම වෙන්න ඕන දෙයක්. කොහොමද මේ ගායන හැකියාව එන්නේ? ඇත්තටම මම විශ්වාස කරන දේ තමයි මගේ සීයා මට මතක ඇති කාලෙක අවුරුදු ඔය 7-8 කාලේදී අපේ සීයාගේ ගම්පලාත ගම්පහ ආපු වෙලාවට එතුමා මාව ළඟ තියාගෙන සින්දු කියනවා ගොඩාක් දේවල්. එතුමා ඒ කාලේ ටීටර් මඩුවල සංගීත ශිල්පියෙක්. එතුමා මං හිතන මට මතකයි ලංකාවේ තියෙන සේරම එළවලු වර්ගන බෙහෙත් වර්ගන ලස්සන සින්දු කිව්වා. මට පසු කාලෙකදී අපරාධී ඒ ගීත පටිගත කරගන්න ක්‍රමයක් ඒ කාලේ තිබුණා. මොකද මට අවුරුදු 7-8ක් නේද දැනුමක් තිබ්බේ නැහැ. ඒවා තිබ්බනම් අද
ලොකු වටිනාකමක් තියෙනවා. බෙහෙත් වර්ග ගැන ඒගොල්ලෝ සින්දු කියන එකේ අමුතුම විදිහක් තමයි තිබ්බේ. දේ ටීටරවල සින්දු කියපු හින්දාට කොහොතව තාත්තට ලස්සනට අමරදේව මහත්තයාගේ සින්දු මට අරකයි පොඩි කාලේ යා මේ ලස්සනට කියනවා. ඉතින් මම හිතනවා එයා භාෂේ තමයි මට උප්පත්තියෙම ලැබෙන්නේ ඇති කියලා මම හිතන්නේ. අපිට මේ මාධ්‍ය තුල තරගයක් නැහැ වින්දයා. මාධ්‍ය ආයතන වතරම් ලංකාවේ තිබෙනවා. අපිට දැන් මේ කාරණේ කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැතයි මම හිතනවා. එක්තරා මාධ්‍ය ආයතනයක ඔබතුමන් මීට දින කිහිපයකට කලින් එක්තරා වැඩසටහනක් ගීත ගායනා කරනකොට අපේ ප්‍රවෘත්ති අංශය ඔක්කොම ඒ ගීත ටික අහනවා එක පොකුරට. වින්ද්‍යා සාක්ෂි දරයි ඒක බොරුවක් නොමෙන වග. ඒ අහන වෙලාවෙත් අපේ ප්‍රවෘත්ති අංශයේ බොහෝ දෙනෙක් අහනවා කුමාරසිරි වැඩේට එන්නේ නැද්ද අපේ උදේ වැඩේට කියලා. අපේ උදේ වැඩේට ආවාද? ඒ ආවේ මේ බොහොම පරිශ්‍රමයක් දරලා, ඒ කියන්නේ මේ මාධ්‍යයට සහ ස්වර්ණ වාහිනියට එන්න තියෙන මැලිකම නෙමෙයි, මේ වැඩත් එක්ක තියෙන කාල වේලාවත් එක්ක තියෙන කාල වේලාව මදිකම. ඉතින් ඒ නිසා මේ අපි නිරන්තරයෙන් මතක් කර සිටින්න ඕනේ ඔබතුමා අද මෙතෙන්ට කැඳවාගෙන එීම සම්බන්ධව අපි රොෂාන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන ගාම මේ අපේ හිතේ තිබිච්ච බලාපොරොත්තුවක් මේ කාලෙක ඉඳගෙන අද මල්පල දරන්නේ. ශමින්ද අපි තවත් සින්දුවක් ගීතයක් අහලා වැඩ ඉස්සරහට කරගෙන යමු. සතුටින් හද ඉපිලේ එන්න සිනාසී හෙට දවසක ඔබ ඉන්නම් මග තනිවී ඉන්නම් ඉතින්ම සදාකල් ඔබගේ සිනේ ලැබෙනම් රිදවන්නපා පණවන්නපා ළඟ ඉන්න තුරා ළඟ ඉන්න තුරා
විරාමෙන් අනතුර ඔබ යලිත් අද දවසේ වින්දනීය මිනිත්තු කිහිපයක් සමගින් මම ඔබතුමාගෙන් පුංචි කාරණාවක් පිළිබඳව අහන්න කැමති. 1986 දී ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් සිදු කරනවා. ඔව් මම හිතලා පොරොන්නරුවේ කුමාර ගීත් නම. කුමාර ගීත් කියලා මම ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පැවැත්වුවා. මම හිතන පොරොන්නරුවේ කෙනෙක් පවත්වපු පළවෙනි ගීත ප්‍රසංගය. ඒ වගේම පොරොන්නරුවේ බිහි වෙච්ච පළවෙනි ගායකයත් මමයි. එතකොට මම සුපර් බ්‍රෙන්ඩ් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වශයෙන් කටයුතු කරා. ඊට තමයි මම ওই ගීත ප්‍රසංගය පැවැත්වුවේ. ඒත් එතසෙම ගොඩක් ප්‍රචාර ලැබුණා. ඉතින් තමයි මට ඉතින් අර පියවරෙන් පියවර මට ගායකෙක් වෙන්න ඕනේ කියන අදහස තව තව මල් පැල ගැනීමගෙන ආවේ. හින්දි ගීත වලට වැඩි කැමැත්තක් නැති නිසා. ඔව් මේ කාලේ මම සිංහල ගීත දන්නේම නෑ වගේ. පොඩි කාලේ ඇහෙන්නේ අපේ පළාතේ තිබ්බ ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දෙන තැන් දෙක. උදේ 6 වෙනකොට ඒගොල්ලෝ මොකක් හරි වැඩකට යන්න ටෙස්ට් කරන්නේ ওই හින්දි සින්දු වලින්. ඉතින් එක්ක බෞද්ධ ගීත වලින් බොදුපැති ගී වලින්. ඉතින් ඒ නිසා මට අනේ තිබ්බම හින්දි ගීත තමයි. ඊට පස්සේ තමයි ප්‍රියාසූරසේන මහත්මයා ඔය 80 ගණන් වල එනකොට ඔය රටකින් එහා ගීතේට අසුරින් මිදිලා වගේ ගීත වල ප්‍රිය කරන්න ගත්තා. ඊට පස්සේ තමයි ස්කෝල ඩිස්සෝට ගා ඔය සිංගල සින්දු ටික කියන්න ගත්තේ. ඉතින් සිංගල සින්දු වලට පරිවර්තන එතකොට. ඊට පස්සේ තමයි මේ මිල්ටන් මල්රාජ් මහත්මයාගේ හැම ගීත වලට ගා උනේ. දෙවෙනි ප්‍රසංගිකුත් මම කරා. මම ද පොළොන්නරුව කුඹර ගීත කියලා 1988 ඒක තමයි මගේ ජීවිතේ පෙරලියක් කරපු සිද්ධියක් වුණේ. මොකද මගේම සංගීත කණ්ඩායම මට මියුසික් කරන්න බෑයි කිව්වා මොකක් හරි හේතුවකට ඒගොල්ලෝගේ. අන්තිමට මම ගොඩක් අසරණ වුණා. පෝස්ටර් ගහලා තිබ්බා. සති දෙකක් වගේ කාලයක් තමයි තිබ්බේ. එතකොට මම ඒ කාලේ මම පොලිස් කැඩට් කරනවා, ආමි කැඩට් කරනවා. එතෙන්දී මට මේ බෝමිරි ඉස්කෝලේ කඩුවල කොල්ල සෙට් එක සෙට් වුණා. මම සින්දු කියනවා ලස්සන හින්දාම මොහත් එක පුදුම විදිහට ඒ කොල්ල ටික සෙට් වුණා. පස්සේ ඒ අතරතුර ඉස්කෝලේ කාලේ මට කිව්වා අපේ කඩුවල ෂෝ එකක් තියෙනවා පෙරහැර මංගල්‍යයට එන්න කියලා සින්දු කියන්න. පස්සේ මම එහේ ඉඳලා හරි සතුටින් ආවා. කොළඹ සින්දු කියන්න තියෙනවා කියන ලොකු දෙයක්නේ. මගේ තව යාළුවෙකුත් එක්ක ඇවිල්ලා කඩුවල ඒතර බස් ස්ටෑන්ඩ් එක එහෙම කොඩිවට තිබ්බ ඉස්සරහා බිල්ඩින් එක හදනවා. ඒ කොන්ක්‍රීට් එක උඩ තමයි මේ සංගීත ප්‍රසංගේ පැවැත්තේ. කොයි කාලේ වගේද? මං හිතේ ඒක 81 82 වගේ. ඊට පස්සේ එතෙන්දී සුපර් ප්‍රින්ට් සංගීත සුපර් 7 සංගීත කණ්ඩායම තමයි උපාලි සන්නස්ගල ප්‍රමුඛ. ඒගොල්ලෝ තමයි බැක් කරේ. ඉතින් එතකොට මහවන්දනලා දුන්නේ ඒ කාලේ තරුණ සභාවේ ගායකයෝ තමයි ප්‍රසිද්ධම. මහවන්දනලා දුන්නේ තරුණ සභාවේ ගායකයෙක් කියලා. එතකොට මම එතකොට මටේ පාබ්බේ හස්රල් ඒ වගේ සින්දු ටිකක් තමයි මම එදත් කිව්වේ. ඉතින් අත වශයෙන් මෙදත් එහින් ලැබිච්ච ප්‍රතිචාරය හොඳයි. පස්සේ මට අර ඔය අසුරත් එක්ක එනකොට දැන් මම අර අසරණ වෙච්ච වෙලා මට මතක් වුණේ මගේ කඩුවල යාළුවා. මං එයා හොයාගෙන ඇවිල්ලා ගියා. මට සංගීත කණ්ඩායම අතර මට කිසිම සම්බන්ධයක් නැහැ කොළඹත් එක්ක. ඇවිල්ලා ගියා මට සංගීත කණ්ඩායමක් ඕනේ මේවා එකක් කියලා. ඉතින් අපි අයියා ගන්න ඕනේ සුපර් 7. ඒගොල්ලෝ එක්කම් කරගෙන යමු කියලා. පස්සේ තමයි සුපර් 7 සංගීත කණ්ඩායම මගේ ප්‍රසංගය සඳහා කොළඹ ආවා. ඒතර මගෙන් ඇහුවේ උපාලි අයියා දැන් ඔයාට කොළඹ ඉඳලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් සින්දු 25ක් හින්දි සින්දු 25ක් ගුවා. ඉතින් මට ඇත්ත වශයෙන් මයගෙන තිබ්බේ ලොකු හිතේ හයියක්. මට එන්න යන්නත් බෑ. ඇත්ත වශයෙන් මෙච්චර එන්න යන්න බෑ කොළඹ ඉඳලා. ඒතරම් ලොකු මුදලක් තිබ්බ කෙනෙකුත් නෙමෙයිනේ මම. ඉතින් ඒ පහසුකම නැති හින්දා මං කෝ නෑ මං සින්දු 25 කොහොම හරි කියන්නේ. මට ෂුවර්. මලේ ෂුවර් නම් ප්‍රශ්නයක් නෑ. අපි සින්දු 25 බලාගෙන ඉන්නම් කිව්වා. ඇත්ත වශයෙන් කිසිම පෙර පුහුණුවක් නෑ. ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා ප්‍රසංගය ඉතා සාර්ථකවම කරා. මම සින්දු 25ම හරියටම කිව්වා. කිසිම වැරද්දක් දැකිටද ප්‍රසංගය ඉවරලා රාත්‍රී කාලේ අපි කෑම කද්දි කිව්වා මල්ලි ඔයා වගේ කෙනෙක් පොරොන්නරු ඉන්නුන් නෙමේ අපි ගව කරන්නම් කොළඹෙන්න අපේ ෂෝ වලට එන්න කියලා. ඉතින් මට ලොකු හයියක් වුණා. ඊට පස්සේ මම ඔය තරුපන්ති හෝටල් හා කොළඹ ලොකු ලොකු තැන්වල තියෙන වෙඩින්ස් වලට සුපර් 7 සංගීත කණ්ඩායමත් එක්ක ගීත ගායනා කරන්න සම්බන්ධ වුණා. මිල්ටන් මල්ලාච්චි මහත්තයාගේ ගීත. ඊට පස්සේ මම අර ඒ ඩ්‍රම්ස් වාදන ශිල්පියා නැගිටලා යනකොට පංගුවක් කරලා එයා ඩ්‍රින්ක් එකක් දාන්න උන්නාම මම ඩ්‍රම්ස් ගහනවා කියලා දන්නන්නේ මචං ප්ලේ කරාන් කියලා මහව තීරණය කරනවා. ඊට පස්සේ මම ප්ලේ කර කර ඩ්‍රම්ස් ගහලා මේ සිං කරද්දී එතන ඇවිල්ලා හිටියා සංගීත කණ්ඩායම නායකයෙක්. එයාලා වෙස්ටර්න් ගහන එක්කනේ එක්ස්ට්‍රෙසි කියලා වෙස්ටර්න් බෑන්ඩ් එකක් ගහපු එකනේ. ඇහුවා මචං අයි මං සිං කරනවානේ ගගහ. එයාට ඒක හරි විශේෂයක් වුණා. ඒ කාලේ හරි අඩුයි ඩ්‍රම්ස් ගා සිං කරනවා. පස්සේ මචං මේ පර්මනන්ට් ගහන බෑන්ඩ් එකක්ද නැත්නම් නිකන් කද්ද? මං කිව්වා නෑ මම මේ නිකන් සිං කරනවා. අරයා බොනකොට තමයි මං ගහන්නේ. පස්සේ සංගීත කණ්ඩායමට කොළඹ සම්බන්ධ වුණා. ඊට පස්සේ මම පොළොන්නරුව සංගීත කණ්ඩායම ඉවත් වෙලා කොළඹ සංගීත කණ්ඩායමට මම ගැන බොහොම මේ
සංවේදී තනක් උසමින්ද මේ මගේ සංගීත කණ්ඩායම මේ මගේ ප්‍රසංගයට ගහන්න බෑ කියනකොට මේ බොහොම සංවේදී අවස්ථාවක් කියන මම 80 දශක වෙනකොට ඔය තරුණ සේවා සභාව හරහා යෝන්ගී කණ්ඩායම අතිශය ජනප්‍රිය වෙන කාලේ දැන් මේ ශමින්ද ගැන කතා කරලා පස්සේ ශමින්ද මේ තරම් සූදානමින් ආවෙ නෑ වින්ද කවදාවත් ආත වෙනකන් දැන් අපි වැඩසටහන පටන් ගෙනත් මේ සැහැණ කාලේ අපිට සූදානම පෙන්වන්න පුළුවන් නම් ඔව් පෙන්වන්න පුළුවන් නම් අපේ මේ රංජන අපේ දයාබර කැමරා ශිල්පී අපිට පුළුවන් නම් මේ 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 ශමින්දගේ පෙන්වෝදි ශමින්ද මේ වටේම දැන් මේ මේ ආම්පන්න ගැන සහ මේ සිද්ධි ගැන අපි නම් දන්නේ නෑ අපි දන්නේ මේ කොලේක තියෙන ප්‍රවෘත්තියක් කියවන එක විතරයි නමුත් මේ සියල්ල වට කරගෙන මේ ශමින්ද මේ තරම් සූදානමකින් මේ අවුරුදු ගානට ආවමයි අනිවාර්යයෙන්ම ඒ නිසා මම හිතන්නේ මේ ඔබතුමන්ට තියෙන කැමැත්ත සහ ආදරේ කොයිතරම්ද කියන එකට ලොකු සාක්ෂියක් වෙනවා ශමින්ද මේ පහුගිය දවසක සැමරුවා මේ වින්ද ශමින්දගේ බොහොම සුවිශේෂී සිදුවීම් කිහිපයක් සාමාන්‍යයෙන් මේ ඒ සිදුවීම් කිහිපේ එකම දවසක යෙදෙනවා කියන එකත් බොහොම මේ අපූර්වයි දයාබර පුතුණුවන්ගේ පළමුවෙනි උපන්දිනය සහ ශමින්දගේ සහ දයාබර බිරිඳගේ දෙවෙනි විවාහ සංවත්සරය දෙක එකම දවසේ යෙදුණා ඉතින් අපිත් ගිහිල්ලා මේ කේක් කෑල්ලක් කාලා ඉතින් අපි එහෙනම් සුබ පතනවා ශමින්දට සහ බිරිඳට සහ දයාබර පුතුණුවන්ට අපි තවත් ගීතයක් ගායනා කළා කතා විස්තර කරගෙන යා සැරකලේ මා හදාගන්නයි හැම
ඔබට බැඳියේ ආදරෙන් මට හොරා ඔබ තනු ලෝකයේ සවිමත් නතු දෙන් බිඳි ගිහින් ඉතින් ලංවෙනු එපා ඔබ මට නිමාවන තුරු මේ බවෙන් ගත් නොබ කියුවේ වාදන් මට පා මගේම කියලා දැතින් අල්ලා ආදරේ කියු ඔබේ පා සසර වසනා තුරුම ඉන්නත පැතුම් පැතු ඔබ මට පා මතු යලි ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමු වනු එපා වැරදි හෝ හමු වනු එපා වැරදි හෝ හමු වනු එපා